watching. නැනපාන සාදර අනුග්‍රහය සීමා සහිත වෝග් ජුවලර්ස් කොල්ලුපිටිය නුගේගුඩ මහනුවර මේගමුව කුරුණෑගල හිතක නැඟෙන ඉසිකෝමන් මුලින් සිඳ දමක මහිම නිකැලැල් සුව පුදන ලද වතක රැඳෙන සුපහන් අම පහස මැද රටට බුදුන් සිහිලස මිස සැපක් කොද එම දහම් පඬුර සීමා සහිත වෝග් ජුවලර්ස් වෙතින් ආයුබෝවන් තෙරුවන් සරණයි නැනපහන දහම් පඬුර කාලීන දහම් සාකච්ඡාව. අපේ සිත් නිවන, අපේ සිත් සනසන, අපිට හරි මඟ බොදු මඟ කියා දෙන සිකුරාදා රාත්‍රී දම් සභා මණ්ඩපය නැනපහන අදත් ආරම්භ කරන්නයි අපේ මේ සූදානම. අපේ රටේ ප්‍රමුඛතම ගුණාත්මක ඒවගේම ප්‍රමිතිගත ව්‍යාපාරික ආයතනයක් වන අපේ වෝග් ජුවලර්ස් ආයතනය, ඒවගේම අපේ රටේ ප්‍රධානතම මාධ්‍ය ආයතනයක් වන අපේ මේ TN රූපවාහිනිය එකට එක් එක දිගට මේ 19 වන අවුරුද්දටත් ඔබ වෙත පිදෙන නැනපහන. මේ අවුරුදු 19 පුරාවටම අද වගේම හෙටත් අපේ නැනපහනේ අරමුණ බලාපොරොත්තුව අදිෂ්ඨානය වුණේ වඩා යහපත් දැහැමි නිවැරදි සමාජයක්. අන්නේ සඳහා අපේ මේ උතුම් වටිනා දහමින් අප වෙත ලබා දෙන මේ වටිනා උතුම් ආදර්ශයන් තවදුරටත් සොයා යන්න, තවදුරටත් ලබා ගන්න අදත් අපි ආරම්භ කරමු අපේ නැනපහන. පින්වත්නි, ඔබ දන්නවා මේ දිනවල නැනපහනෙන් අපේ රටේ සිටින ඔබ මා පමණක් නොව මුළු රටක් ලොවක් හඳුනන අපේ අති ගෞරවනීය, අති පූජනීය නායක ස්වාමීන් වහන්සේලාට අපි ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ නැනපහනට අපේ මේ නැනපහනේ ආලෝකය තව තවත් වැඩි කර ගන්නට. ඒ අනුව මේ වෙසක් සතියේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයට පෙර නැනපහනට අපි ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරා අපේ අති පූජනීය, අති ගෞරවනීය ගලිගමුවේ ඥානදීප නායක ස්වාමීන් වහන්සේට පොරණ සීල සුවාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ, ඒ වගේම අතුරුගිරිය ශ්‍රී සදහම පදනමේ ගරු අනුශාසක රාජකීය පණ්ඩිත අති පූජනීය, අති ගෞරවනීය ගලිගමුවේ ඥානදීප අපේ නායක ස්වාමීන් වහන්සේට අපේ නායක හාමුදුරනේ ඔබ වහන්සේව දෙපා නමින් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. දැනන පහනට අවසරයි නායක හාමුදුරනේ, ඔබ වහන්සේගේ මේ වැඩමවීම නැන පහන අපි ලොකු ගෞරවයක් නායක හාමුදුරනේ, වගේම ඔබ වහන්සේගේ සෙවන අපිට ලොකු ආශිර්වාදයක් නායක හාමුදුරනේ. ඒ වගේම අද දවසේ අපි ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කර අපේ නැනපහන මේ සාකච්ඡාවට පුද්ගල ඵලදායතාවය පිළිබඳ විශේෂඥ අපේ නාලක හේවාමද්දුම මැතිතුමාටත්, නාලක හේවාමද්දුම මැතිතුම ඔබතුමාවත් ආයුබෝවන් කියලා ගෞරවයෙන් පිළිගන්න. හොඳයි පින්වතුනි, බෞද්ධයන් විදියට අපිට අපේ ජීවිතයේ ලැබෙන වැදගත්ම දිනය, සුවිශේෂීම දිනය,
වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයට තව එක දිනයි අපිට තිබෙන්නේ. ඊට පෙර අවසන් නැනපහන අද දවසේ මේ නැනපහන. ඒ නිසාමත් දවසේ අපි කල්පනා කර අපේ මුළු සාකච්ඡාවම ගොනු කරගන්න මේ වෙසක් පෝය ගැන කතා කරන්න. ඒ තුළ බෞද්ධයන් විදිහට අපේ හැසිරීම වෙන්න ඕන කොහොමද, වෙසක් පොහොය අපි පිළිගන්න ඕන කොහොමද, මෙන්න මේ කාරණා ගැන අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා නැනපහන මේ සාකච්ඡාව තුළ. ඒ නිසා ආරාධනා කරනවා හැමෝටම ආරම්භයේ සිට අවසානයේ තෙක් රැඳෙන්න අපේ නැනපහනත් එක්ක. නායක හම්දුරනේ, වෙසක් පෝය ගැන අද දවසේ අපි සම්පූර්ණ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන අපේ මේ සාකච්ඡාව තුළ. නායක හම්දුරනේ, මම හිතන්නේ මිනිස්සු විදියට අපේ මහා කාලයක් මේ ජීවත් වෙන්න පැමිණි කට්ටිය නෙමෙයි. අපේ ජීවිත කාලය තුළ වෙසක් පොහොය අපිට ලැබෙන්නේ හරි සීමිත සංඛ්‍යාවක්, ගණන් කරන්න පුළුවන් සංඛ්‍යාවක්, වසරකට එක් පොහෝ දිනයක්. නායක හමුදුරනේ, මෙන්න මේ වැදගත් පොහෝ දිනය, මේ දුර්ලභ පොහෝ දිනය, බෞද්ධයන් වශයෙන් අපිට ඉතාමත්ම සුවිශේෂී වූ පොහෝ දිනය, අපි පිළිගන්න ඕන කොහොමද, ඒ තුළ අපි හැසිරෙන්න ඕන කොහොමද, වෙසක් පෝය බෞද්ධයන් විදිහට අපි තේරුම් ගන්න ඕන කොහොමද, නායක හම්දුරනේ අපේ මේ වටිනා සාකච්ඡාවට හොඳ ආරම්භයක් නායක හම්දුර අපිට කොහොමද ලබා දෙන්නේ, අවසරයි නායක හම්දුර. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා චාමික. බුදුරජාණන් වහන්සේගේ ඉපදීමෙන් නෙමේ බුද්ධ වර්ෂය ආරම්භ වෙන්නේ. අන්න ඒක විශේෂ. දැන් අපි බොහෝ වෙලාවට මේ උපන් දිනේනේ සමරන්නේනේ. බුදුරජාණන් වහන්සේ කොතනවත් දේශනාවක නැහැ මේ මහණෙනි මගේ උපන් දිනයද, එහෙම වැඩින් නැති කොහෙවත් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය, දැන් අපි ත්‍රි මංගල්‍ය අතර ගත්තාම සම්බුද්ධත්වය තමයි විශේෂම දේ. උන්වහන්සේ පාරමී පුරාගෙන ආවේ මේතා දීර්ඝ සංසාර ගමන ලෞතුරා සම්බුද්ධත්වයේ පිණිස. හැබැයි සම්බුද්ධත්වයෙන් නෙමේ බුද්ධ වර්ෂය ආරම්භ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ, බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව මේ මහරහතන් වහන්සේලා තමයි සාසනික කටයුතු වෙනුවෙන් බුද්ධ වර්ෂය භාවිතාවට ගන්න. ඒකට හේතුව දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා හරියටම මාස 3ක් යන තැන තමයි පළවෙනි ධර්ම සංගායනාව කෙරේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දැන් රහතන් වහන්සේලා ගණනය කරනවා. අනේ අදට බුදුහාඳුර පිරිනිවන් පාලා මාසයයි. අදට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස 2යි 3යි. අද වගේ දවසක බුදුහාඳුරෝ පිරිනිවන් පෑවේ. අදට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුද්දයි. එතකොට මේ විදිහට මේ රහතන් වහන්සේලා තමයි ගණනය කරගෙන ආවේ. හරියටම බුදුහාඳුරෝ පිරිනිවන් පාල අවුරුදු 100ක් ගියන තැන තමයි දෙවනි ධර්ම සංගායනාව කරේ. එතකොට මේ ගණනය කිරීම තමයි දැන් මේ වෙසක් පොන් පොහොය කියන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2562ක් වෙයි. එතකොට අපි මේ බුද්ධ වර්ෂය කියන එක භාවිතා වෙන්නේ බුදුහාඳුරන්ගේ ඉපදීමවත් බුද්ධත්වේවත් නෙමෙයි, පිරිනිවන් පෑවේ. අන්න ඒක විශේෂයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඔබ කිව්ව දැන් අපි අද අපිට තියෙන ඉතාම සුළු ආයුෂක්. ඒකට හේතුව දැන් අපි මේ ඉන්නේ මහා භද්‍ර කල්පේ 4 වෙනි අන්තක් කල්පේ මිනිසුන්ගේ ආයුෂ අඩු වෙමින් යන කාලෙක මේ ධර්මයට අනුව ගත්තාම. ඒ තමයි දැන් අපි ගත්තහම අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට සාමාන්‍ය මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 120ක් කියනවා එදා. හැබැයි ඒ සාමාන්‍ය ආයු අපේක්ෂණි. දැන් බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා. මහාකාශ්‍යප මහතුරු ගැනත් අටුවාවල සඳහන් වෙන අවුරුදු 140ක් වැඩ හිටියා කියලා. එතකොට අපිට පේනවා සාමාන්‍ය ආයුෂ 120යි. හැබැයි අවුරුදු 150 60 වැඩ හිටිය රහතන් වහන්සේලා ගැන තියෙනවා. එතකොට දැන් අපි මේ ඉන්න කාලේ දැන් අපි බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2562ක් වෙනකොට අද ජීවත් වෙන අපිට එහෙම ආයුෂක් නැහැ නේ. අද අපේ සාමාන්‍ය ආයුෂ ගත්තොත් අවුරුදු මං හිතන්නේ 70 75 ওই වගේ ආයුෂක් තියෙන. දැන් සමහර ජපානි වගේ රටවල ආයු අපේක්ෂාව වැඩි. හැබැයි අප්‍රිකා වගේ රටවල් ගත්තාම ආයු අපේක්ෂාව අවුරුදු 45 50. දැන් අපි සාමාන්‍යයක් ගත්තොත් අපිට තේරුම් ගන්න පුළුවන් බුදුරජාන් වහන්සේ අද අපි ගත්තොත් දැන් සාමාන්‍ය මිනිස්සු ලෝකේ දැන් අද කෝටි 700ක් විතර ඉන්න මේ ලෝකේ සාමාන්‍ය මේ ඉන්න මිනිස්සුන්ගේ අද අවුරුදු 70යි කියලා අපි හිතමු. එතකොට හිතන්න චාමික, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පහල අවුරුදු 2562ක් පැත්තක තියෙනවා. 2500ක් වෙනකොට 120 ඉඳන් ආවිස අඩු වෙලා තියෙනවා 70ට. ඒ කියන්නේ අවුරුදු 50ක අඩුවීමක් තියෙනවා. අවුරුදු 50ක ආයුෂ අඩු වෙන්න ගත වුණේ අවුරුදු 2500. ඒ කියන්නේ අවුරුදු 100කට අවුරුදු 2කින් තමයි මේ ආයුෂ ටික ටික අඩු වෙවි යන්නේ. බුදුහාඳුනගේ දේශනාවල සඳහන් වෙනවා මහණෙනි බුද්ධ අදිෂ්ඨාන අවුරුදු 5000ක් පවතිනවා කියලා බහලා ඇති.
උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා අවුරුදු 5000කට පස්සේ ධාතු පරිනිර්වාණයක් ගැන සඳහන් වෙනවා. සිරිපා සටහන් අවුරුදු 5000ක් තමයි බුද්ධ අදිෂ්ඨාන පිහිටවන්නේ. බුද්ධ ශක්තිය දැන් සමහර දේශනා බුදුරජාණන් වහන්සේ අවුරුදු 5000ක් යරතේ ආඥා පිහිටවනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 5000ක් කියන්නේ දැන් මේ වේගෙම අපි හිතමු තව අවුරුදු 2500ක් අනාගතේට මේ වේගෙන් ආවිෂ පිරිහිලා දැන් 70 වෙනුත් තව 50ක් අඩු වෙනු. බුදුහාමුදුරු පිරිනිවන් පාල අවුරුදු 5000 වෙනකොට ජීවත් වෙන මිනිසුන්ගේ ආවිෂ අවුරුදු 20යි. එතකොට අවුරුදු 20ට පිරිහෙන කාලේ එනකොට ඔය කියන ධාතුන් වහන්සේලා පිරිනිවන් පාන දේශනාවලට අනුගත්තොත් ඊළඟට සිරිපා සටහන් ලෝකෙම මැකෙනවා කියනවා එදාට. බුද්ධ අදිෂ්ඨාන බුද්ධ ශක්තිය අවසන් වෙනවා. එතනින් පස්සේ ඔබ අහලා ඇති ඔය චක්‍රවර්ති සීහනාද කියන සූත්‍රය බුදුහාඳුරෝ පෙන්නනවා මහණෙනි මිනිස් ආවිස අඩුවෙලා ගිහිලා අවුරුදු 10ට අඩු වෙනවා කියනවා. අවුරුදු 10ට අඩු වෙනකොට මනුස්ස ස්වරූපෙන් ඉන්නේ එළුවෝ බල්ලෝ බලලු තිරිසන්නුන්ට අන්තයි කියන කෙලෙස් වැඩි කියන. මිනිසුන්ගේ ආවිස අවුරුදු 100න් 15ට පිරිහෙනකොට කෙලෙස් ඇවිස්සිච්ච කාලයක් කියන. විකෘති එක්තන තියෙනවා විකෘති රාගේ විකෘති ద్వේෂේ විකෘති මෝහේ කිය. එතකොට මේ මිනිස්සු රාග ద్వේෂ මෝහලින් විකෘති වෙලා ඉන්නේ සත්තු වගේ. ඒ නිසා මේ හතරවෙනි අන්තක්කල්ප විනාශය වෙන්නේ එකිනෙකා අවියාවිද වලින් මරාගෙන වෙන අන්තක්කල්ප විනාශය. ඒකට ධර්මයේ කියන්නේ සත් අන්තක්කල්ප විනාශය. මිනිසාවිස අවුරුදු 10ට ලඟ වෙනකොට මේ මගේ අම්මා නේද මේ සහෝදරයා නේද දුව නේද මේ ගුරුවරයා ඒව නැහැ. මිනිස්සු නිකන් අර එළුව බල්ලු බලලු තිරිසන් වගේ කියන දැන් අදත් ඉතින් විටින් විට ඒ ලක්ෂණ ලෝකේ තියෙනවා. හැබැයි එදාට මේක මිනිස්සුන්ට සාමාන්‍යම දෙයක් වෙනවා. ඊළඟට මේ මිනිස්යන්ගේ විනාශයට මෘග සංඥා පහළ වෙනවා කියන. මෘගසම් වර්ෂාවක් මේ දැන් මේ ඉඳ හිට වහිනවා වගේ නෙවෙයි මහා ධාරානිපාත වර්ෂාවක් දින 7ක් වහිනවා කියන. මිනිස්සු කෙලෙස් වලින් විකෘති වෙලා එකිනෙකා මරාගෙන ලෝකේ ලේවිලක් වෙලා අවසන් වෙනවා. ඕක තමයි මේ අපි ඉන්න හතරවෙනි අන්තක්කල්පේ විනාශ වෙන හැටි. එතනින් පස්සේ ජීවිත බීරේ නායකෙන් පටන් ගන්න ඊළඟ අන්තක්කල්පේ. එතකොට හිතන්න දැන් අපි මේ පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ ওই විනාශේ පැත්තට. ඒ නිසා අපිට තියෙන්නේ පොඩි කාලයක් අරුබ කී වගේ දැන් සාමාන්‍ය අවුරුදු 70ක් වගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව. ඉතින් කලාතුරකින් අවුරුදු 80ක් 90ක් හිටියත් ඉන්නේ ලෙඩ ගානේනේ නේ. ඒ නිසා අපිට වෙසක් කියලා මේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමගුල අපිට සමරන්න ලැබෙන්නේ ඉතින් ටික කාලයක් ජීවිතේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ උන්වහන්සේගේ දැන් සම්බුදු තෙමගුලනේ අපි සමරන්නේ. ඒ වෙලාවේ අවට තිබ්බ සල්ගස්වල අකලට මල් පිපිලා බුදුරජාණන් වහන්සේ දෙසට මල් කඩා හැලුණා කියලා. දෙවිවරු අහසේ ඉඳන් මදාරා මල් ඉස්සා කියලා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරට පෙන්නන ආනන්දේ බලන්න කියන මේ දෙවියන් අහසේ ඉඳන් මදාරා මල් ඉසිනවා. මේ අකලට සල් මල් පිපිලා බුදුරජාණන් වහන්සේට පුද පූජා කරනවා. හැබැයි ආනන්ද බුදු කෙනෙකුට කරන නියම පූජාව මේක නෙමෙයි කියෝ. ඒකත් පූජාවක් තමයි එපා කියන්නේ. ඒක ආමිස පූජාව. හැබැයි බුදුරජාණන් වහන්සේට කරන නියම පූජාව බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගැනීමයි කියෝ. ඒක තමයි පිරිනිවන් පාන වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ අපිට දේශනා කරපු අන්තිම බුද්ධ වචනේ. අපිට වෙසක් කාලේනකොට ඒක හරි මතක් වෙනවන්නේ. හන්ද දානි භික්ඛවේ ආමන්ත්‍ය මහණෙනි අවසාන වශයෙන් නුඹලා අමතනවා කිය. වය ධම්මා සංඛාරා මේ ලෝකේ සියලු සංස්කාර අනිත්‍යයි. අප්‍රමාදීව අප්‍රමාදීන සම්පාදිත අප්‍රමාදීව කුසල් වඩන්න කිය. ඒ නිසා අපි අප්‍රමාදීව පිළිවෙත් පුරන එක සීල් රකින්න එක සද්ධාව දියුණු කරගන්න එක මේ ප්‍රතිපක්තියේ යෙදෙන එක තමයි වෙසක් පුන් පොහොය මුල් කරගෙන අපි කළ යුතු ඇත්තෙම කළ යුතු දේ. නමුත් අපිට වර්තමානයේ වැඩිපුරම මේ ප්‍රතිපක්තියට වඩා අපිට පේනවා බැලූ බැලූ තැනටින් ආමිෂයෙන්ම තමයි හැමතැනම සැරසිලි තොරන් මේ දන්සැල් මිනිස්සු පුළුවන් තරම් වෙසක් කියලා සමහරු හිතන්නේ වෙසක් නිකන් වෙනසක් වගේ. එදාට නිකන් අපි වෙනසක් වෙන්න ඕනේ නිකන් කාලා බීලා නටලා විනෝද වෙලා සමහර උළු බක්කු දාගෙන මන්දක මේ කඩවල වල හරියට තියෙන එක එක වෙස් මූණු විකුණන්නනේ. ඉතින් අර මිනිස්සු හිතනවා මේක වෙනසක් මේ නිකන් නටලා සින්දුවක් කියලා කෑ ගහලා හෝ කියලා පාරවල් වල ගිහිල්ලා දන්සැල් වල කෑ ගහ ගිහිල්ලා නිකන් අපි වෙනසක් අපි වෙසක් එකේ වෙනසක් කරා කියලා. ඒක නෙමෙයි ධර්මයේ තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට අගෞරව වෙන විදිහට ධර්මයට අගෞරව වෙන විදිහට කටයුතු කරන්නේ නැතුව ඇත්තෙන් මං හිතන්නේ නැනපහන තුලින් ඔබ ධර්මයේ බොහෝ කාලයක් අහලා ධර්මයේ තුල යම් දැනුමක් හරි තියෙනවා නම් මේ වෙසක් පුන් පොහොව දවසේ ලැබෙන ඔබේ ජීවිතේ උතුම් සීලයක පිහිටලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ප්‍රතිපක්තියක් පුරන්න උත්සාහයක් ගන්න. මම හිතන්නේ ඒක තමයි අපිට ආරම්භයේ දෙන්න තියෙන ප්‍රධානම පණවිඩේ.
එම නායක හඳුමාගෙන දෙන පින්වතුන් අපිට හරි ලස්සන පැහැදිලි කිරීමක් අපේ නායක හඳුමාගෙන ලබා දෙනවා. අපේ මේ වටිනා ජීවිත කාලය තුළ අපිට හරි සීමිතයි මේ ලැබෙන අවස්ථාව. අපිට කුඩා කළ බොහෝ දේවල් නොතේරෙන්න පුළුවන්. අපිට ගොඩක් වැඩි හිරුණා බොහෝ දේවල් කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මේ කාලේ තමයි කළ යුතු හොඳම කාලේ. වෙසක් කොහොමද නිවැරදිව සමරන්නේ? වෙසක් තුල කොහොමද අපි නිවැරදිව හැසිරෙන්නේ? මේ උතුම් බොහෝ දින අපි කොහොමද පිළිගන්නේ? මෙන්න මේ කාරණේ ගැන ලස්සන්ට පැහැදිලිව හිමින් අපි වැඩිපුර කතා කරමු අද දවස් ඇතුළත. නාලක හේවමද්ද මැතිතුමනි, අපි දැන් පොදු මාතෘකාවක් අපි යොදාගත්ත ඔබතුමත් මේ ගැන සඳහන් කරා අපේ මූලික සාකච්ඡාවේදී. අපි අද දවසේ මේ බෞද්ධයන් විදියට අපේ වගකීම් සහ යුතුකම් ගැන කතා කරමු කියලා අපේ නායක හඳුර අපිට පැහැදිලි කරා වගේ හරි දුර්ලභ දිනයක්, වටිනා දිනයක්, පින්වන්ත දිනයක්. නමුත් මේ දිනේ තවත් දිනයක් විදියට අපි ගත කරන්නේ නැතුව, අනිත් පැත්තෙන් අර වෙනසක් කියලා හිතාගෙන එක එක දේවල් කරන්නේ නැතුව අපි කළ යුතු දේවල් ටික මොකක්ද? අපි අපේ වගකීම මොකක්ද? මේ වගකීම් සහිත බෞද්ධයෙක් විදිහට අපි කොහොමද මේ කාලය තුළ හැසිරෙන්න ඕන? කොහොමද ඔබතුමා අපිට හොඳ ආරම්භයක් ඔබතුමාගේ පැත්තෙන් ලබා දෙන්නේ? අවසරයි අපේ හැමදෙරෙනි යම්ක. වගකීම් බෞද්ධයෙක් මට හිතන අපේ හැමදෙරුන්ගේ ඒ පැහැදිලි කිරීම අහගෙන ඉන්නකොට මෙන්න මෙහෙම මේක පටන් ගන්න. දවසක් ද ආනන්ද හැමදෙරු බුදු හැමදෙරුන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. යහන්නේ මේ ඔබ වහන්සේ මේ දේශනා කරන ධර්මයක්, මීට පෙර වැඩවිසු බුදුරුන් දේශනා කරන ධර්මයක්, දේශනා කළ ධර්මයක් එකයිද නැත්නම් වෙනස්ද? මේ ධර්මයන් අතර පරස්පර විරෝධීකම් තියෙනවද? ඒතර බුදුහාමුදුරු දුන්න පිළිතුර ධම්මපදයේ බුද්ධ වග්ගයට අයිති එක ගාථාවක හරි ලස්සනට සඳහන් වෙනවා. ඒක අපි හැමෝම අහලා තියෙනවා. සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන සාසනං. සියලු බුදුවරයන්ගේ දේශනාව ඉගැන්වීම මේ යල පද තුනකින් කියනවා. සබ්බ පාපස්සකරණං සියලු පව් වලින් වැළකීම. කුසලස්ස උපසම්පදා අපේ හැමදෙරු සඳහන් කර විදිහටම කුසල් වර්ධනය කරගන්න. සචිත්ත පරියෝදපන සිත පිරිසිදු කරගෙන එම සිත දමනය කර ගැනීම තමයි බුද්ධන්ගේ බුදුන්ගේ දේශනා. ඉතින් එහෙමනම් අපි කළ යුත්තේ මේම නේද? පවින් වැළකීම. දැන් පවින් වැලකිනවා කිව්වහම මම අර පොදුවේ යුතුකම් වගකීම් කතා කරන්න කලින් මේ වෙසක් දවස ගැන කතා කරමු. දැන් පව් කියන්නේ මොනවද? අපි සරල තේරුම මේ තමන්ටත් අනුන්ටත් හිරිහැරයක් කරදරයක් වෙන දෙයක්. දැන් අපේ හැමදෙරුනි අර වෙසක් වලට අපි දකින්න අපේ හැමදෙරු කවගෙන වෙනසට නලහ පිබිනවා. මහා ගෝසාවක් මේ අර දන්සල්ලවට හරි කරදර කරනවා. මේ වගේ විවිධ දේවල් වලින් මොනවද මේ කරන්නේ? පව් අයින් කරගන්න එකද? පව් පුරව ගන්නවද? ඒ හිරිහෙර කරදර තමයි. එතකොට අපි කල්පනා කරතොත් සියලු පව් වලින් වැළකීම. ඊළඟ පව් ගැන අපි අහලා තියෙනවා. පස් පව් ගැන අපි කතා කරනවා. නේද? අපි පන්සිල් රකින්නවා. පන්සිල් රකින්නේ පස් පවින් වළකිනවා කියලා පොරොන්දු වෙනවනේ පන්සිලේ කියන්නේ. පස් පවින් වළකිනවා. ඒ කියන්නේ කාගේවත් ජීවිතයට හානි කරන්නේ තමන්ට අයිති නැති දේ ගන්නෙ නේ, මේ වැරදි ලෙස කාම සේවනය දෙන්නේ නේ, බොරු කියන්නේ නේ. ඒ වගේම ශරීරයට වරදක් වෙන නැත්තම් ප්‍රමාදයට පත් කරන ඊ සුරාව නැත්තම් අපි කියන්නේ සුරාව මේරය සහ ඒ මත්තන දේවල් ගැනීමෙන් වරද්ද. ඒතර මේවා ගැන කල්පනා කරන්නට ඕන. දැන් මෙහෙම කියනකොට අපේ හැමදෙරේ අපි එන ගම මන් දැන් දැක්කා. දැන් අද මේ මම දෙවිලි ඉඳන් මෙතෙන්ට එන ටිකට දැන් ওই මත්පැන්නල විසල් වහනවනේ හෙටින් පස්සේ. දැන් අද ඉඳලම පොලිම ඒක කලින්ම දැනුම් දෙනවනේ. ඒක කලින් දැනුම් දෙනවා මේ දවස් ටිකේ වහනවා පොයේට කලින් අරන් තියාගන්න දැනගන්න කියලා. ඉතින් අද ඉඳලම පොලිම. ඉතින් එතකොට දැන් මේ එතකොට බලන්න දැන් මම මේ සබ්බ පාපස්සා කරනම් වෙනවද එතෙන්ද? ඊළඟට කුසලස්ස උපසම්පත ඒ කෞශල්‍යයන් කුසල් ඒ
නිවන් මාර්ගයට වැදගත් වෙන කටයුතු ඒවා වර්ධනය කරගන්න ඕනේ. ඒකයි වෙන්නේ. ඊළඟට අර සිත පිරිසුදු කර ගැනීම කියන එක හරි වැදගත්. සිත දමනය කර ගැනීම, සිත පිරිසුදු කර ගැනීම අපිට හරිම වැදගත් මේක. වර්තමානයේ අපි හැමදෙරෝනේ අපි දකිනවා මේ කලමනාකරණය තුළ හැමතැනම අර මයින්ඩ්ෆුල්නස් කියලා වචනයක් බටහිර සමාජයේ මේ හැමතැනම කතා කරනවා. මේ මයින්ඩ්ෆුල් කියන්නේ ඔන්න ඔය කතාවනේ. ඉතින් අනිත් පැත්තට ගත්තොත් ඒ මයින්ඩ්ෆුල්නස් කියන එක ඔය කතාව සම්පූර්ණයෙන් නෑ. නමුත් ඔය බුදුහාමුදුරු දීපු උපදේශය ඇතුලේ මයින්ඩ්ෆුල්නස් තියෙනවා සම්පූර්ණයෙන්. එතකොට මෙන්න මේ ටික ගැන අපිට යම් තරමකට හිත යොමු කරන්නට පුළුවන් නම් අන්න ඒක තමයි ප්‍රධාන වශයෙන්ම අපි කළ යුතු දේචානක. ඊළඟට දෙවනුව, දැන් අපි මේ වෙසක් උත්සවය කියලා කියන්නේ. වෙසක් උත්සවය කීමේ ලොකු වරදක් මම දකින්නේ. හැබැයි වෙසක් උත්සවය අපි හැමෝටම වෙසක් සැනකෙළියක් වෙච්ච තැනදී අන්න ප්‍රශ්නයක් තියෙනවා. ඒතර සැනකෙළියක් නෙවෙයි මේක උත්සවයක්. අපි පොඩි කාලේ ඉඳලාම ඒ උත්සවය අපි දැක්කා. එමම මගේ මතකයේ පොඩි කාලේට අරන් ගියොච්චා අපි පුංචි කාලේ. ඒ කාලේ ඔය වෙසක් සැරසිලි තියුණා. හැබැයි ඒ වෙසක් සැරසිලි ඇතුලේ අපේ වැඩිහිටියෝ අපේ ජීවිතවලට විශාල පාඩම් ඉගෙනනවා. මම පුංචි උදාහරණයක් දෙකක් කියන්නම්. වෙසක් කූඩුවක් හදන එක ගැන. දැන් වෙසක් කූඩු අද අපි කඩෙන් ගෙනල්ලා ගෙදර එල්ලනවා. ඒක මම පස්සේ කතා කරන්නම්. කමරු ගෙන වෙලාව නැහැ. අපිට කරන්නේ අඩු ගානේ එකවත් කරනවානි කියලා කියනවා. නමුත් අපි පොඩි කාලේ කඩෙන් ගෙනාවේ නැහැ. ඒ ගමේ තියුණ බටපතුරු තියෙන තැන් මේ ඔය ඒ තැන්කට ගිහිල්ලා බට ගහක් උණ ගහක් කපලා ඒක ගෙනල්ලා තමයි වැඩිහිටියෝ තමයි අපිට කපලා දෙන්නේ. ඒව සුද්ධ කරලා දැන් මේක ඇත්තටම මේ ලොකු ව්‍යාපෘතියක්. ඒ කියන්නේ සතියක දෙහික කාලෙකින් ඉඳලා ගෙදර හැමෝම එකතු වෙලා කරන ව්‍යාපෘතියක්. දැන් බලන්න මේක හරහා මොකද උනේ? මේ පවුල එකතු වුණා. පවුල සම්බන්ධ වුණා. පවුල සමගියෙන් යම් කිසි දෙයක් ඉලක්කයක් වෙනුවෙන් වැඩ කරා. දැන් මේ තමයි පණිවිඩය. ඊට පස්සේ අපි ඔක්කොම එකතු වෙලා අර නිර්මාණශීලී සාදලා එක්කෙනෙක් කොළාලවනවා, එක්කෙනෙක් ගැට ගහනවා, එක්කෙනෙක් රැලි කපනවා, මේ ඔක්කොම කරා. කරලා දැන් මේ කූඩුව අපි ලස්සනට හදලා වෙසක් පොයේ දවසේ හැන්දෑවේ අර අපේ හාමුදුරුවෝ කියපු අර ප්‍රතිපත්ති පූජා ටික කරලා සිල් අරගෙන ගෙදර ඇවිල්ලා තමයි කූඩුවට අත තියන්නේ. ඒ කියන්නේ ඇත්තටම අර ඒ ප්‍රතිපත්ති පූජා ඉවර කරලා ගෙදර ඇවිල්ලා අන්න කූඩුව අරගෙන හවස අපි එල්ලනවා ඒක එළිය. දැන් හැමෝම මේක දිහා බලනවා හරි ආඩම්බරෙන්. දැන් මේ ලොකු කාර්යයක් නෙමෙයි. දැන් ඒ කාලේ අද වගේ විදුලි බබුල් තිබුණේ නැහැ. රීටිපන්දම තමයි ඒක ඇතුලේ ගහන්නේ. ගාලා දැන් එළියට වෙලත් බලන් ඉන්නවා. අර පාරේ යන කට්ටියත් ඕක බල බල යනකොට ඉතින් හරි ආඩම්බරයි. දැන් ওই ආඩම්බරේ පිටම අපි නිදා ගන්න යනවා. දැන් කූඩුව එළිය. පහුවෙන් දවුදේ නැගිටලා දුවගෙන යනවා කූඩුව බලන්න. කූඩුවට මොකද වෙලා තියෙන්නේ? වෙසක් කාලේට වහිනවා. දැන් මේ අදත් වහිනවනේ. පහුවෙන්ද උදේට වැස්සට අර කූඩුව දිය වෙලා. එහෙම නැත්නම් වෙසක් කාලේට හුළඟ තියෙනවා. හුළඟට අර ඉටිපන්දම් වැටලා කූඩුව ගිනි අරගෙන. හරි දුකයි. දැන් ඔන්න ඕක තමයි පණිවිඩේ. ආසාවෙන්, ඕනෑකමෙන්, ආදරෙන් හරිම වටින දෙයක් හැටියට හදලා එල්ලපු දේ ක්ෂණයකින් විනාශ වෙනවා. අපේ හාමුදුරුවෝ කියන්නේ වය ධම්මා සංඛාරා. සියල්ල නැසෙන සුදුයි. ඔන්න පණිවිඩේ. ඉතින් පොඩි කාලේදී ඔක අපේ ඔළුවට දුන්නේ අර වෙසක් කූඩුවේ. ඉතින් ඔන්න ඔය පණිවිඩේ අපිට වැඩිහිටියෝ හැටියට අද දෙන්න පුළුවන්. ඕක කඩෙන් ගෙනල්ලා කූඩුවේ එල්ලුවාට කඩෙන් ගෙනල්ලා එල්ලුවා කියමු. කඩෙන් ගෙනල්ලා ඒකට යම් යම් දෙයක් පවුලක් හැටියට එකතු වෙලා කරන්න පුළුවන්. හැබැයි ඕකට ඉටි කවරයක් දාලා පොලිතින් උරයක් දාලා ඕක එල්ලීම තුල අර පණිවිඩේ ලැබෙන්නේ නැහැ. පරිස්සමින් ඕක ලැබන අවුරුද්ද පාවිච්චි කරනවා කියලා පැත්තකින් අරන් තියුවොත් අර පණිවිඩේ හම්බෙන්නේ. අන්නේ නිසා අන්නේ පණිවිඩයේදීමයි හදගත් වෙන්නේ චාපික. වෙසක් පොය තුල අපිට කතා කළ යුතු කතා කළ හැකි පරාසයන් ගණනාවක් තියෙනවා. ඒක ආගමික වශයෙන්, සමාජීය වශයෙන්, සංස්කෘතික වශයෙන් බොහෝ පැතිකඩයන් තුල අපිට කතා කළ හැකි. අපිට මේ වෙන වෙනම කතා කරන්න පුළුවන්. නැත්නම් මේ සමස්තයක් විදිහට අපි කතා කරන්න ඕනද? මේ ගැළලුව ටික අද දවස් අපේ සාකච්ඡාව ඇතුලේ අපි निराකරණය කරගමු. නායක හමුදුරනේ, දැන් මේ පාර වෙසක් පොය ගත්තාම අපේ මිනිසුන්ටත් විවිධාකාර ප්‍රශ්න තියෙනවානේ. දිනේ සම්බන්ධ එක කාලික ප්‍රශ්නයක් ආවද? මම මේව මතු කරන්න උත්සාහ කරනවා නෙමෙයි නායක හැමෝම. හැබැයි අර මේ ආමිසය සහ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කිසියම් අපහැදිලිතාවයක් ඇත්තටම අපි ළඟ තියෙනවා. මෙන්න මේක ටිකක් අපිට මූලික සාකච්ඡා ඇතුළේ පැහැදිලි කරගන්න අවශ්‍යයි කියන ස්ථාවරය ඉදන් නායක හැමෝම මම මතු කිරීම ටික කරන්නේ. මේ තත්ත්වය අපි කොහොමද බෙදාගන්නේ? මං
මට දැන් මේ කාරණේ මට මතු කරගන්න අවශ්‍ය නැයක හම්බුනේ. දැන් අපි උදේට පන්සල් යනවා, අපි සිල් සමාදන් වෙනවා. දැන් ඒ තුල තියෙන ශ්‍රද්ධාව, තේරුම් ගැනීම, සංවරය, හික්මීම අපි ඊළඟට රැයට වෙසක් බලන්න යනකොට අපි කොහොමද ආරක්ෂා කරගන්නේ? මේක සමස්තයක් විදියට කෙරෙන්න ඕන කාරණයක් නේද? නැත්නම් අපිට ආගමික වශයෙන්, සංස්කෘති වශයෙන් වෙන වෙනම, ඊට පස්සේ දහම් කරුණු වශයෙන් සහ සංස්කෘතික වශයෙන් වෙන වෙනම, ආමිසය වශයෙන්, ප්‍රතිපත්තිය වශයෙන් වෙන වෙනම, මෙහෙමද අපි මේක තේරුම් ගන්න ඕන? නැත්නම් අපේ ජීවන රටාවට මේ අපි අතුල් කරගන්න කොහොමද මේ කාරණේ අපේ නායක හම්බුන අපිට පැහැදිලි කරලා දෙන්නේ? ඔව්, ඇත්තටම දැන් එතන ආමිසය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දැන් අපි මල් පූජා කරන ඒවා. දැන් ඒකේ වුණත් බොහෝ අර්ථයක් දන්නේ නැහැ නේද? මල් පූජා කරන ගාථාව තුල ධර්මයේ නුවණින් විමසන්නේ නැහැ නේද? අද ඒක තරඟනේ තියෙන්නේ. අද මල් තරඟ. එතකොට දැන් මල් පූජා කරනකොට මල් වට්ටිය තුලින් අපි ඇත්තටම හිතනවාද මල් වට්ටිය දිහා බලාගෙන අනේ මේ මල පර වෙනවා, මගේ ජීවිතයත් මේ වගේ අනිත්‍ය වෙලා ජරා ජීර්ණ වෙලා නරක් වෙලා යනවා. අර පුප්පම් මිලායාති යතහයි ධම්මේ කායෝ තතහයති විනාශ භාවා. ඉතින් ඕකනේ තියෙන්නේ. ඕක අපි මල් වට්ටිය දිහා බලලා හිතනවාද? නෑ. අද ඒ මල පුළුවන් තරම් ඒකේ ලස්සන කරන්න, ඊළඟට පරවෙච්ච පොඩ්ඩක් හරි පරවෙච්ච මලක් අපි තියන්නේ නැහැ වට්ටියට වත්නේ. ඊළඟට ඒවත් අපි ප්‍රෙෂ් මල් ගෙනල්ලා පුළුවන් තරම් උපරිම වියදම් කරලා මේක හදන්න හදන්නේ නේ. එතකොට අද මේකේ උපරිමේටම ගිහිල්ලා තියෙනවා. එතකොට මේ ආමිසයත් මං හිතන්නේ වෙන අමුතුම ආමිසය පැත්තකට ගිහිල්ලා තියෙනවා. ඊළඟට දැන් අද සුවඳ දුම් පූජා කරනකොට එතන අර්ථය තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සීල් සුවඳ. උන්වහන්සේගේ ඒ සීලය දෙවියන් එක අවස්ථාවක පෙන්නන මහණෙනි මේ සඳුන් තුවරලා මේවැ සුවඳ හමාගෙන යන ටික දුරයි කියන. හැබැයි සිල්වතුන්ගේ සීල් සුවඳ දිව්‍ය ලෝකේ දෙවියන්ට පව දැනෙනවා කියන. බුදුරජාණන් වහන්සේගේ උතුම් සීලයට ඒ සිල් සුවඳට උපහාරයක් වශයෙන් අපි සුවඳ දුම් පූජාවක් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපි බුද්ධ පූජාව තියෙනවා. මං හිතන්නේ බුද්ධ පූජාව ගැන එක ගාථාවක සඳහන් වෙනවා, තිට්ඨන්තේ නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමේ පලං චේතෝ පණීදි හේතුහි සත්තා ගච්ඡanti සුග්ගතිං කියන. එතන කියන්නේ තිට්ඨන්තේ බුදුහාමුදුරුව වැඩ ඉන්නකොට, බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට, ජීවමාන වැඩ ඉන්නකොට යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේට දානි පූජා කරනවා. නිපුතේ චාපි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේට දානි පූජා කරනවා කියන අදහසින් බුද්ධ පූජාව තියෙනවා. එතකොට අර ජීවමානව වැඩ ඉන්න බුදු කෙනෙකුට පූජා කරනවා කියන අදහසින්ම නම් පිරිනිවන් පෑවට පස්සේ දානි පූජා කරන්නේ සමේ චිත්තේ සමේ පලං. ඒහා සමාන හිතකින් නම් සමාන විපාක ලැබෙනවා. එතකොට අපි බුද්ධ පූජාව තියන්නේ බුදුහාමුදුරු වෙනුවෙන් බුදු කෙනෙකුට දානි පූජා කරනවා කියන හැඟීම. එතකොට අද දැන් බුද්ධ පූජාව ගැන වුණත් නොයෙක් අදහස් එන්නේ. දැන් අපි ගම් බුදුරජාණන් වහන්සේට අපි දානි පාත්‍රයක් පූජා කළා කියලා කාටවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි පාත්‍ර දහස් ගාණක් පූජා කරන දැන් බුදුහාඳුන වළඳන්න පුළුවන් ද අප්පා? ඈ නිකන් සාමාන්‍ය හිතන්නේ. එතකොට ඒකේ යම් ප්‍රායෝගික තත්ත්වයක් තියෙන සමහර පින්කම් වලනේ. එතකොට අන්න ඒ වගේ දැන් එතන අපි සද්ධාව තුල කෙනෙක් නොයෙක් දේවල් හිතන්න පුළුවන්. නමුත් ඒවේ අපි යම් ප්‍රායෝගික බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා නම් අද මේක පිළිගනීද? බුදුරජාණන් වහන්සේ මේක ප්‍රතික්ෂේප කරනවන්නේ ඒක අපි නුවණින් හිතන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වන්දන ප්‍රමාණයක් තියෙනවන්නේ. ඉතින් අන්න ඒ නිසා ඒ වගේ අපි කරන පින්කම් වල දැන් අපි මල් ගත්තම සමහර වෙලාවට සමහර පින්කම් වලට මල් වලට මං හිතන්නේ ලක්ෂ 40-50 මල් වල වියදම පින්කම් වල. ඉතින් ඒවත් එක්ක ගත්තහම අපිට හිතෙනවා අනේ අපරාධේ මේ සල්ලි වලින් අහිංසක මිනිස්සු කීප දෙනෙකුට ගෙවල් කීපයක් හදන්න පුළුවන්. මල් පූජා කරන එක වෙනම දැන් මිනිස්සුන්ට මල් ගේන්න කියලා මල් ටිකක් පූජා කරනවා. හැබැයි අපි සමහර වෙලාවට ලොකු පින්කම් වලට මේ ප්‍රෙෂ් මල් වලට, මේ මල් බුකී වලට, මල් සැරසිලි වලට වේදම් කරලා තියෙන අනවශ්‍ය වේදම් කිරීල බලපුවහම ඇත්තටම මේ බුදුහාමුදුරුවෝ කියපු දෙයද? උන්වහන්සේගේ බොහොම සරලකම බුදුරජාණන් වහන්සේ දැන් උන්වහන්සේ බොහොම සැපසේ දැන් බුදුරජාණන් වහන්සේට සඳුන් කුටියක් හදලා පූජා කරා අනාථපිණ්ඩික සිටුතුමා. බුදුහාමුදුරුවෝ ඔකටම වෙලා වැඩ හිටියේ නැහැ. උන්වහන්සේ කැලේ ගල්ලෙන් වල ගස් යට බුදුරජාණන් වහන්සේ බොහොම සරල ජීවිතයක් ගත කරපු කෙනෙක්. උන්වහන්සේ ගම් නියම් ගම් පුරා වැඩම කරමින් රජ මාලිගා අතහැරලා උන්වහන්සේගේ මහ කැලේකටනේ. දැන් බලන්න ඉපදෙන්නේ ගහක් යටනේ, සල් ගහක් යට. බුද්ධත්වයට පත් වෙන්නේ අසතු බෝධීන් වහන්සේ සෙවණේ, ඒත් ගහක් යට. උන්වහන්සේ පිරිනිවන් පාන්නේ සල්ගස් දෙකක් අතර. එතකොට මේ පරිසරයත් එක්ක ජීවත් වෙච්ච කෙනෙක් බුදුරජාණන් වහන්සේ මේ පරිසරය අගය කරපු ස්වභාව ධර්මයත් එක්ක. ඉතින් ඒ සරල බව අපි එන්නේ එන්න පින්කම් වලින් ගත්තාම අපිට පේනවා මේක නිකන් එක එක තරංගයකට යන්නේ. එතකොට අර ආමිසය තුල දැන් ආමිසේම ප්‍රතිපක්තියට හැරෙන්න පුළුවන්.
එහෙම එකක් ධර්මයේ තියෙනවා. හැබැයි අද මේ යන ආමිෂය තුල ප්‍රතිපක්තියට හැරෙනවට වැඩිය තරංගයක් තියෙනවා. ඒ තුල සමහර රණ්ඩු වලටත් යනවා. පින්කම් පටන් ගන්නකොටම චේතනාව තියෙන්නේ කලින් එහෙම පින්කමක් කරාම ඊට වඩා අපේ එක ලොකුවට කරන්න ඕනේ. අරකට මෙච්චර වියදම් කරලා තියෙනවා අපේ එක ඊට වැඩිය දෙගුණයක් වියදම් කරන මේක තමයි අපි. ඊට පස්සේ මේක තුල අපි එක්ක සමහරලාවට ඒකේ අන්තිමට ප්‍රතිලාභේ පැත්ත ගත්තහම දැන් අන්තිමට සද්ධාවනේ තියෙන්නේ. සද්ධාවනේ මේක පින්කම කරලා ඉවර වෙනකොට අපි මේ තුලින් කොච්චර මිනිස්සු අතරට යන්න පුළුවන්ද, සමහරලාවට අපේ ප්‍රතිරූපේ කොච්චර ගොඩ නැගෙයිද. එතකොට ඒ වගේ අපි අන්තිම සමහර වෙලාවට ලාභේ කොච්චරක් අන්තිමට ඉතුරු කර ගන්න පුළුවන්ද, ඔය වගේ අදහස් තුල නම් අපි සමහර පින්කම් දැන් සමහර තරංගවල අවසාන ඉලක්කයක වෙන්න පුළුවන්, සමහර සැරසිලිවල අවසාන ඉලක්කයක වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ දේවල් තුල ගත්තාම අර ආමිසයේ සම්පූර්ණයෙන්ම වෙළඳ භාණ්ඩයක් බවට ගිහිල්ලා මිස අර ඔබතුමා කිව්වා වගේ දැන් බෞද්ධ කොඩිය සමහරව තියෙනවා මේඩ් ඉන් මේ චයිනා. එතකොට බෞද්ධ කොඩියත් එහෙන් එන්නේ. ඊට පස්සේ වෙසක් කූඩු දැන් ප්ලාස්ටික් එකේ ඉන්නේ. මං හිතන්නේ ආත්ම ගානක් පත්තු කරන්න පුළුවන්. ඉතින් ඒක අර ඔබතුමා කී වගේ ඒවා ගිනි දැල්විලා දැන් ඇත්තටම පොඩි කාලේ අපිට මත ඔබතුමාව කතාගෙන මතක් වුණා. අපි අන්තිමට අඬලා නිදාගන්නේ. ඈ ඇයි ඉතින් බොහොම සද්ධාවෙන් ආසාවෙන් අත් කපාගෙන අර වුණ බටවලටනේ මේ කූඩු හදලා දවස් ගණන් ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා ඉතින් මේ ඊළඟ රබර් පට්ට හොයන්න ඊවැන්නේ ඉතින් මේ වගේ අද නේ. ඉතින් හැම තැනම රබර් ගස් ගානේ ගිහිල්ලා මේවා ගෙනහල්ලා හදලා වෙසක් කුඩු ලස්සනට පත්තු කළ මොනවා හරි වෙනකොට අනේ අරක ගිනි ගන්නවා. අන්තිමට කූඩුවත් තිනියන ඊට පස්සේ අඬලා ඉතින් බලන්න අර ආසාවෙන් හදනවා. ඒක යම් කාලයක් පවතිනවා, නැති වෙලා යනවා. එතකොට මේ තුල අපි අර අනිත්‍ය දුක්ඛ අනාත්ම අන්තිමට ඕක තමයි දරුව ජීවිතයේ කියලා නේ. ඒ දේ අද නැහැනේ නේ. ඉතින් අද අපි එන්නේ යන්නේ වෙනස් පැත්තකට. බුදුරජාන් වහන්සේගේ අර උපතමා ප්‍රතිපක්තිය ගැන අහපු වෙලාවේ දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ දැන් හැමෝම හඬා වැළපෙනවා. රහතන් වහන්සේලා විතරයි අනිත්‍ය සිහි කරගෙන හිටියේ. ඒ වෙලාවේ පිරිස අතරින් සෙනඟ පීරගෙන එනවා කෙනෙක්. අනේ මට ප්‍රශ්නයක් තියෙනවා, මට යන්න දෙන්න. දැන් සෙනඟ කට්ටිය යන්න දෙන්නේ නැහැ. යනකොට ආනන්ද හාමුදුරුවෝ අතින් අල්ලගත්තා, යන්න එපා. බුදුරජාණන් වහන්සේ වෙහෙසටපත් වෙලා උන්වහන්සේ පිරිනිවන් පාන්න හදන, යන්න එපා කියෝ. බලන්න බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව, උන්වහන්සේ පිරිනිවන් මංචකයේ ඉඳන් ආනන්ද හාමුදුරුවෝ කියන ආනන්ද ඔය සුබද්දට එන්න දෙන්න. සුබද්ද ඉන්නේ ඇත්තටම අවබෝධ කරගන්න කියලා. එයාට ඉඩ දුන්නා. සුබද්ද ඇවිල්ලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ නිගණ්ඨනාථ පුත්තු මෙහෙම කියනවා, එක එක කෙනා මෙහෙම කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා සුබද්දව කතහරින්න, යම් ශාසනීය කාර්ය අෂ්ටාංගික මාර්ගය තියෙනවා නම් එතන පළවෙනි ශ්‍රමණයාමන සෝවාන් කෙනා පහළ වෙනවා. යම් තැනක ආර්ය ශ්‍රාවක මාර්ගය තියෙනවා නම් දෙවනි ශ්‍රමණයාමන සකදාගාමි කෙනා, තුන්වෙනි ශ්‍රමණයාමන අනාගාමි කෙනා රහතන් වහන්සේලා පහළ වෙනවා කියලා ආර්ය ශ්‍රාවක මාර්ගය ගැන දේශනා කරා. පිරිනුවන් මංචකේ මේ පිරිනුවන් පාන ඔන්න මෙන්න. දැන් තාම සුබද්ද කෙලෙස් සහිතනේ. දැන් වෙන කෙනෙක් නම් අනේ දැන් පිරිනුවන් පාන මං ළඟ ඉන්න ඕනේ, මං බලා ගන්න ඕනේ, එහෙමනේ හිතන්නේ. සුබද්ද කල්පනා කරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කළ යුතු නියම පූජාව, උන්වහන්සේ පිරිනිවන් පාන්න පෙර මම මෙතනදිම මේ ධර්මය අවබෝධ කරගන්න. පිරිස හඬා වැළපෙන පිරිස පිරිච්ච සෙනඟ අතරින් එහෙම අයිනකට ගිහිලා සල් ගහක් යට වාඩි වුණා. අර කියපු ගැඹුරු ධර්මයේ ඇස් පියාගෙන තමන් තුළින් විමසීමස බැලුවා. ධර්මයේ විමසනකොට එහෙමම පෙර පින බලවත් වුණා, කෙලෙසුන්ගෙන් මිදිලා රහත් වුණා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ ඉඳන්ම ශ්‍රීහස්තේ දිගු කරා මෙහෙ එන්න මහණෙනි මේ ධර්මයේ සාක්කාතයි මනාකොට දේශනා කර තිබෙන්නේ. ඒක බුදු කෙනෙකුට පමණක් කළ හැකි පැවිද්දක්. ඒකට කියන්නේ 이르දිමේ පැවිදේහි බික්කු පැවිදි උප සම්පදාව. සුබද්ද ඒ මොහොතේම භික්ෂුවක් හැටියට පහළ වුණා සිවුරු පාත්‍ර ධරව. බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර රහත් වෙච්ච අන්තිම රහතන් වහන්සේ වැඩ ඉන්නේ නැද්ද? එතකොට හිතන්න අන්න වීරියවන්ත කෙනා ප්‍රතිපක්තිය පුරවපු තැන නේ, පුළුවන් තැනක්දනේ. අච්චර හඬා වැළපෙන පිරිස අතර ඒ නිසා ධර්මය අල්ලන කෙනා මේ හැම මොහොතෙම දැන් අරයාගේ නිසා බෑ, මෙයා නිසා බෑ, ගෙදර බෑ, කරදර, ඒවනේ මේ ධර්මයේ අල්ලන කෙනා ධර්මයේ දියුණු කරනවා. ඉතින් ඒ නිසා මේ වෙසක් පොන් පොහෝ දවසේ අර ඔබතුමා කියෝ වගේ අඩුම ගානේ පන්සිල් ටික රකින්නනේ. ඒ තමන් දිහා බලන්න. ඇත්තටම මං බෞද්ධයෙක් නම් මේ ශික්ෂාපද පහව රැකගන්න පුළුවන්ද? ඉස්සර නම් සතර පොයිට උපෝසතේ රැක්කා. අද අඩු ගානේ 15ක පොයිට. මං හිතන වෙසක් පොය කියන්නේ පටන් ගන්න තියෙන හොඳම තැන. දැන් සමහර විතන් ඉන්නේ එහෙමනේ. අමාරු ඉතින් ඉන්න මේ වෙසක් එකේ ඉඳන් මං හැදෙනවා නේ. ඊට පස්සේ පොසොන් එකට හිතනවා මේ බුදුහාම ලංකාවට ධර්මයේ ගෙන මේ දුහාඳුර අපිට ධර්මයේ ලැබුණේ එතන. හරි පොසොන් එකේ ඉඳන් මං හැදෙනවා. ඊළඟට ඇසල එනකොට ඒත් බැරි නම් හිතනවා තුනුරුවන් පහළුණේ ඇසල පොයේ දවසේ. ඔන්න මං ඉදා ඉඳන් හැදෙනවා. ඉතින් ඔහොම හැදෙන්න කොච්චර උත්සාහ ගත්තා යද්ද?
අඩුගාන ඔබ මේ වෙසක් පෝයට හරි ඔබ දිහා ආවර්ජනය කළ බලන්න මේ ඉන්න ක්‍රමයට ඉඳලා. ඇත්තටම මම මැරුණොත් කොහේ අයිද කියලා තමන්ගෙන් තමන් අහනවා නම් ওই ප්‍රශ්නේ තමන්ට ධර්මයේ දියුණු කරගන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි මරණ සතිය තරම් ධර්මාවබෝධයට වීරිය ඇති කරගන්න මේ ප්‍රතිපක්ති පුරන්න වීරියක් එක්න ඕනේ. ඒ වීරියට උපකාර වෙන එකම භාවනාව මරණ සතිය. දැන් මම මැරුණොත් කොහේ අයිද කියලා අවංකව තමන් දිහා විමසලා බලන්න. අන්න එතකොට ධර්මයේ දියුණු කරගන්න අවශ්‍ය වීරිය එනවා. එයා ඇත්තටම ආමිසය තුල මල් පූජා කරත් ඒක ප්‍රතිපක්තියට යොමු කරගත්ත විදිහටම තමයි ආමිසය කරන්නේ. දැන් හඳුනේ දැන් ඇත්තටම දැන් ආමිසය අරමුණ දැන් සමහරු කියන කතාව වෙන එක හඳුනන එකපාරටම ගම්භීර දහමක් ගැඹුරු දහමක් අපිට තේරුම් ගන්න බැරි වේවි. ඒ තුලට ගමන් කිරීම සඳහා තමයි ආමිසය තියෙන්නේ. අවසාන ඉලක්කය වෙන්නේ අරමුණ වෙන්නේ ප්‍රතිපත්තිය තුල යොමු කිරීම. මේකද ඇත්ත කතාව නේද? ඇත්තටම ආමිසයෙන් පින් රැස් වෙනවා. ගොඩාක් පින් රැස් වෙනවා. දැන් ওই සද්ධාව ගැන ගත්තාම සද්ධා දෙකක් තියෙනවානේ. ධර්මයේ පෙන්නන එකක් තමයි අමූලිකා සද්ධාව. ඒ කියන්නේ අපි උපදිනකොටම මේ හැමෝටම ඇති සද්ධාවක් තියෙනවා. අමූලිකා සද්ධාව ධර්මයේ විස්තර කරන්නේ ඉල්පෙන සද්ධාව, වෙනස් වෙන සද්ධාව. පරිප්ලව පසාදස්ස පඤ්ඤා න පරිපූර්ති කියනවා. ඉල්පෙන සද්ධාවක් තියෙන කෙනාට ප්‍රඥාව පිරෙන්නේ නැහැ කියනවා. දැන් දැක්කහම සාදු කියනවා. පින්කම් කරනවා, දකින් දකින් තැන පෙරලිලා වඳිනවා, ලොකු පින්කම් කරනවා, පෙරහැරවල් යනවා. ඒ ඔක්කොම කරන්න පුළුවන්. පින් රැස් වෙනවා අමෝලිකා සද්ධාය. සුගති යන්න පුළුවන්. හැබැයි පඥාන පරිපූර්ණති. ඒක ප්‍රඥාවට හැරෙන්න නම් ආකාරවති සද්ධාය. අවබෝධයෙන් යුක්ත සද්ධාව බවට පත් වෙන්න ඕනේ. අවබෝධයෙන් යුක්ත සද්ධාව ඇති වෙන්නේ පඤ්ඤා ඉන්ද්‍රියත් එක්ක. ඔය පංච ඉන්ද්‍රිය ධර්ම විස්තර කරන තැන පෙන්නනවා මල්ලක කියලා සූත්‍රයක් තියෙන සංයුත්තනිකායේ. ඒකේ බුදුහාඳුර පෙන්නවා මහණෙනි ප්‍රඥා ඉන්ද්‍රිය පිහිටියට පස්සේ තමයි කියනවා සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා කියන පහම එකට පිහිටන්න. ඒක හරියට කැණි මඩල වගේ කියනවා. කැණි මඩල දැකලා තියෙන කැණි මඩල පිහිටියට පස්සේ තමයි අනිත් පරාල ටික එකට පිහිටන්නේ වහලේ. එතකොට මේ මැද තියෙන කැණි මඩල හා සමානයි කියන ප්‍රඥාව. ප්‍රඥාවෙන් ධර්මයේ දැකීම තුළමයි අවබෝධයෙන් යුක්ත සද්ධාවක් ඇති වෙන්නේ. එතකන් තියෙන සද්ධාව වෙනස් වෙන සද්ධාව. නික මම උදාහරණයක් කියනනම් මිනිසුන්ගේ සද්ධාව දැන් අපි හිතමු මේ කවුරු හරි ලෙඩ වෙනවා gedara. කාට හරි ලෙඩ හැදෙනවා. ඊට පස්සේ අපි එක්කෝ වේලපත්කඩයක් හරි අරගෙන දුවනවා කොහේ හරි මෙයාට මොකද කරන්නේ. ඊට පස්සේ කියනවා බෝධි පූජා තියන්න හතක්. ඇත්තටම බෝධි පූජා තියෙන එක බුදුහාමුදුරු වෙනුවෙන්නේ නේ. දැන් අන්න එතන සද්ධාවෙන් කරන්නේ. දැන් අනේ කොච්චර දෙයක්ද බෝධි පූජාවක් තියන්න ඕනේ අපේ ලෙඩා වෙනුවෙන් කියලා දැන් බෝධි පූජා තියන්න යනවා. දැන් මේ යන්නේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ බුදුනේ මේ වගේ බෝධීන් වහන්සේ නමක් සේවනේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරා මේ බෝධි මූලේ නේද පටිච්ච සම්පාද විමසුවේ කියලා ඒක විමසන්නේ නැහනේ අපි. අපි ලෙඩා සනීප කරගන්න එක තමයි අපේ ඉලක්කය. ඒ අපි ගිහිල්ලා පෑන් කලයක් අරන් යනවා. මල් පූජා කරනවා, කිරි ආහාර පූජා කරනවා, අතුගාන ඔය ඔක්කොම පින්කම් පින් රැස් වෙනවා. බෝමලු අතු ගන්නකොට පින් රැස් වෙනවා. මල් පූජා කරනකොට පින් රැස් වෙනවා. හැබැයි මේ ඔක්කොම කරන්නේ අමෝලිකා සද්ධාවෙන්. දැන් අපි ගමු දවස් 3ක් යනකොට ලෙඩා මැරෙනවා කියලා. බෝධි පූජා 7ක් තියන්න ඕනේ දවස් 3යි ලෙඩා මැරුණා. දැන් අමෝලිකා සද්ධාව තිබ්බ කෙනාට අන්තිමට වැරදිකාරය හැටියට පේන්නේ කවුද? අපි මෙච්චර බෝධි පූජා තිබ්බ කෝ අපිට බැලුවා. කෝ බුදුහාඳුර අපිට බැලුවා. අපිටම තමයි මේ හෙන ගෙඩි. අන්තිමට බුදුහාඳුර වැරදිකාරය. බෝධීන් වහන්සේ වැරදි කාර්යය. සමහරු ආගමත් වෙනස් කරනවා. කෝ අපි බෞද්ධ වෙලා කෝ අපිට බැලුවා කියලා. හැබැයි අවබෝධයෙන් යුක්ත සද්ධාව තිබ්බ කෙනා අන්න හිතන්න බිම්බිසාර රජුරෝ සෝවාන් වෙලා හිටියේ. බිම්බිසාර රජුරවන්ට වද දෙනවා කකුල් පළලා ලුණු දාලා කන්න නොදී. රජුරෝ හිතුවේ නෑනේ මම වේලුවනේ පූජා කළා මොකටද මට මේ වුනේ කියලා හිතුවේ නෑනේ. මම බුදුහාඳුරෝ ඉන්නේ මෙච්චර දම්පින්කම් කරා මෙච්චර අග්‍රදායකයා මොකද්ද මට වුනේ කියලා හිතුවේ නෑ. රජ්ජුරුව හිතනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර සත්‍යයක්ද. ඉපදීම දුකයි කියලා දේශනා කරේ. ඉපදිච්ච නිසා නේද මම මේ දුක් විඳින්නේ. අන්න ධර්මයට ගලපනවා. ජාතිපි දුක්ඛං. ඉපදුනා නම් මේ වගේ සසරි මං කොච්චර දුක් විඳලාද. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කාන්තෙන් අරහං සම්මා සම්බුද්දයි කියලා අර හිර කුටිය ඇතුලේ ඉඳන් බුදුගුණ හිතනවා. හිර කුටිය ඇතුලේ ඉඳන් ධර්මයේ හිතනවා මේ ධර්මයේ කොච්චර සත්‍යයක්ද. ඉපදිච්ච නිසා නේද මම මේ වගේ දුක් විඳින්නේ. බුදුවරු පහළ වෙලා ධර්මයේ දේශනා කරන්න මේ ඉපදීපදී යන සංසාර දුකෙන් මිදෙන්න නේද? අච්චර වද දෙන කොට ධර්මයේ සිහි කරගෙන මැරුණා ජනවසබ කියලා දෙවි කෙනෙක් වෙලා පහළ වුණා. එතකොට අපිට පේනවා අමෝලිකා සද්ධාව සැනින් වෙනස් වෙන්න පුළුවන්. මේ දන් දෙනවා මේ අනිත් පැත්තට පැන පැනා යනවා.
මේ බුදුන් අදින බුදුහාමුදුරන්ටත් එක්ක බැනමැනා යනවා. ඇයි? අමූලික සද්ධා. පොඩි දෙයක් ඇති වෙනස් වෙන්නේ. තමන්ට උණක් හිඹිරිසාවක් ඇතුණත් වැඩිකාරය සමාන බුදුහාමුදුරු. එතකොට ඒ වගේ එතකොට අපිට පේනවා සමහර මෙන්න මේ අමූලික සද්ධාවෙන් දුරු වෙන්න නම් ධර්මීම හිතන්න ඕනේ, බුදුගුණ හිතන්න ඕනේ, ගැඹුරු ධර්මීය මෙනේ ධර්මය දැනුමත් එක්ක තමයි අවබෝධයෙන් යුත් සද්ධාව ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා චතුරාර්ය සත්‍ය ගැන ගැඹුරු ධර්මයේ දැන් අපිට බෝධි පූජාවක් තියලා ආර්ය සත්‍ය අනිත් පැත්ත හරවන්න බෑනේ. ඇත්තටම බෝධි පූජාවල බොහෝ ඉලක්කයක් ගත්තාම ආර්ය සත්‍යයට කන පිට දෙයක් තියෙන්නේ. ඈ එක් කොන්න ලෙඩ සනීප කරලා දෙන්න. දැන් ලෙඩ වීම දුකක් නේ, ඒක ආර්ය සත්‍යයක් නේ. ජරාපි දුක්ඛං ව්‍යාධිපි දුක්ඛ. වයසට යන එක නවත්තන්න බෑ, ලෙඩ වෙන එක නවත්තන්න බෑ, මරණම්පි දුක්ඛ. ඒක ආර්ය සත්‍යය. මැරෙන එක නවත්ත ගන්න ලෙඩා. ඊට පස්සේ ප්‍රියයන්ගෙන් වෙන්වීම නවත්ත ගන්න. ඒක ආර්ය සත්‍යය. එතකොට අපිට මේක ආර්ය සත්‍යයක් කියලා තේරෙන්නේ නැහැ. අපි ඒක වෙනස් කරගන්න බුදුහාඳුරන්ගෙම පිහිට ඉල්ලන මේක අනිත් පැත්ත හරවලා දෙන්න කියලා. ඉතින් ඔන්න ඔය වගේ අර ආමිෂයයි ප්‍රතිපක්තියයි දෙක අපිට තේරුම් ගන්න බැරි වීම තුර බොහෝ වෙලාවට අපි අර අමූලික සද්ධාව තුළ නොඑක් විදිහේ පිංකම් කියලා කරලා තියෙන අන්තිමට. ඇත්තටම මේ අපි ගැනව තක්සේරුවකට එන්න මිම්මකට එන්න හරි වටිනා කරුණකා නටයක් අපේ නායක හමුදුර අපිට කියලා මම හිතන්නේ මෙන්න මේක තමයි නාලක මහත්මිය අපේ බලාපොරොත්තුවත්. ඇත්තටම අපි ගැන තේරුම් ගන්නනේ අපිට කොතනද වැරදිලා තියෙන, අපි හිතන ඒවා කොච්චර හරිද වැරදිද, අපි කොච්චර මේ මිත්‍යාවන් පිටිපස්සේ ගිහිල්ලා තියෙනවා. එතන නේද ඇත්තටම අපිට වැරදිලා තියෙන්නේ. අඩුම ගානේ වෙසක් පොයටවත් මේ ටික හිතන්න පුළුවන් නම්, කතා කරන්න පුළුවන් නම්, තේරුම් ගන්න පුළුවන් නම්, අන්න එතනින් අපිට වෙනස් වෙන්න පුළුවන් නම් වෙසක් එක හරි වටිනවා අපිට. නාලක මහත්මයා, ඔබතුමා අර මූලික කතාවෙදිත් කතා කරා. දැන් ඇත්තටම දැන් ඕනෑම දහමක දහම් කරුණු තියෙනවා. හැබැයි ඊට පිටිපස්සෙන් ලොකු සංස්කෘතියක්, ලොකු සාහිත්‍යයක් මේ වගේ කාරණා ගොඩක් අපේ දහම තුලත් මේ වගේ කතා ගොඩක් තියෙනවා. ලොකු මහා ධාරාවක් මේ දහම් කරුණු පිටිපස්ස අපේ දහමක් විදිහට අපි තුල තියෙනවා. මෙන්න මේ කාරණාත් මේ වෙසක් පොහොයත් එක්ක හරි වැදගත් වෙනවා. ධාර්මික ආගමික වශයෙන් වගේම සමාජීය වශයෙන් සංස්කෘතිය වශයෙන් අපිට තියෙන වැදගත්කම කොහොමද ඔබතුමාට අපිට පැහැදිලි කරන්නේ? හොචාමික දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළේ බුදු දහම. එතන මේ බුදු දහම මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට රැගෙන ආවා. ඇවිල්ලා ඒකට රාජ්‍ය අනුග්‍රහය ලැබිලා දේවානම්පියතිස්ස රජතුමා බුදු දහම වැළඳගෙන ධාර්මිකව කටයුතු කරනකොට දැන් එතකොට දැන් මේ සිදුවීම වෙලා දැන් අවුරුදු 2300ක් වෙනවනේ. ඒතර ඔය කාලය තුළ මේ ධර්මය හිමින් රටේ සංස්කෘතියට ශිෂ්ටාචාරයට එකතු වුණා. එතකොට අපිට තියෙන්නේ ඇත්තරම ගත්තහම මේ රටේ බෞද්ධ ශිෂ්ටාචාරයක්, බෞද්ධ සංස්කෘතියක්. දැන් අපේ රටේ විවිධ ආගම් තියෙනවා, ඊට පස්සේ ආපු ආගම් තියෙනවා. හැබැයි මේ රට හැදිලා තියෙන්නේ බෞද්ධ ශිෂ්ටාචාරයකට, බෞද්ධ සංස්කෘතියකට. ඒක නැති වෙන්නේ නැහැ අපි හැමෝටම. ඒක තියෙනවා. මොකද ඒක එහෙමයි ඕනම රටක් ගත්තාම. ඒතර මේ සංස්කෘතියට ශිෂ්ටාචාරයක මෙහෙම ගලාගෙන ආවා දේවල්. ඊට පස්සේ බෞද්ධ සාහිත්‍යය එකතු වුණා මෙතෙන්ට. මේ සාහිත්‍යය කියලා කියන්නේ ඇත්ත නෙමෙයිනේ. සාහිත්‍යය කියන්නේ යම්කිසි කෙනෙක්ගේ හිතේ මැවෙන දේ පොතක ලියනවා. ඒක සාහිත්‍යයක්. එතකොට මේක බුදු දහමත් එක්ක පටලවාගත්තොත් ප්‍රශ්නයක් වෙනවා මෙතෙන්දි. ඒතර සාහිත්‍ය ගාව ළමයිකට කතන්දරයක් කියනවා අපි කියනවා, හඳේ හාවෙක් ඉන්නවා. ඒක සාහිත්‍යයක්. එතකොට මේ වගේ ගොඩනැගෙනවා. මෙහෙම ගොඩනැගිලා තමයි මේ රට මේ විදිහට එන්නේ. හැබැයි මොකද්ද හේතුවකට මේ පහුගිය කාලේ දැන් අවුරුදු වැඩි වුණොත් අවුරුදු 20ක් ඇති නේද, මේ මේවට විරුද්ධව සටන් කරලා මේව කරලා ඔයගේ ප්‍රශ්නත් එක්ක දැන් ඒක හින්දමනේ දැන් ඔය චීනෙන් වෙසක් කුඩු වෙන්න පටන් ගන්න. ඇයි? එතකොට මේක වෙළඳ භාණ්ඩයක් වෙනවා මිස අපේ සංස්කෘතිය අංගයක් වෙන්නේ නැහැ. දැන් කවුරු හරි හිතනවා හරි වෙසක් කුඩු කොහෙන් ගෙනවත් ප්‍රශ්නයක් නැහැ, ඒක පොලිතින් වුණත් ඒක බටපතුරෙන් හැදුවත් එහෙම හැදුවත් ඒක මොන හැඩේ වුණත් ඒක අර 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 සමහරලාවට අර මේ 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 චීන අලුත් අවුරුද්දට ගන්න සැරසිල්ලක් අපිට එන වෙසක් කුඩු හැටියට. ඉතින් ඔය වගේ දේවල් වෙන්නේ අපේ සාහිත්‍ය පිළිබඳ අපේ සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් නැතිනම් කියන්නේ. මම මේක දකින්නේ පාසල තුල අපි පොඩි කාලේ අපි හැමදෙරුනේ මේ සංස්කෘතිය ගැන කතා කළා, සාහිත්‍ය ගැන කතා කළා, ඒ වගේම ශිෂ්ටාචාරය ගැන කතා කළා. අද අන්න ඒක හිමින් ඈත්ලා තියෙනවා. ඒතර වැඩිහිටියෝ හැටියට අපිට පුළුවන් චාමික මේක කියලා දෙන්න.
හැබැයි මෙතෙන්දි මං කැමති දැන් මේ ගලා යෑමේදී වැදගත්ම දෙයක් කර අපේ හැමතුර මතු කළේ මේ දහම. අද දවසේ චාමික මෙන්න මේක පරීක්ෂණයක් හැටියට ඔබ කරලා බලන්න. අපි අහලා බලන්න කෙනෙකුට කියන්න සරලව චතුරාර්ය සත්‍ය පැහැදිලි කරන්න කියලා. කී දෙනෙක් එක හරියට කරයිද කියලා බලන්න. දැන් චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් නැතුව මං හිතන්නේ අපේ හැමදෙරෙන්නේ මේ බෞද්ධයෙකුට එතනින් එහාට ගමන් කරන්න බෑ. මොකද මේ ආර්ය සත්‍යයන් හතරක්. මේක සරලව තේරුම් ගැනීම. මම මේක පොඩ්ඩක් නිකන් සරලව මේක හඳුන්වා දෙන්න. මේ වර්තමානයේ මේ නවීන ලෝකයේත් එක්ක පොඩ්ඩක් ගලපලා. නවීන ලෝකේ අපි හැමතිස්සෙම කතා කරන එකක් තමයි මේ වෙනස් වීමට මුහුණ දෙන ආකාරය. චේන්ජ් කියන වචනේ හැමතැනම කතා කරනවානේ. ඒතර බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කළා තියෙනවා මේ ලෝකේ වෙනස් නොවන එකම දේ වෙනස් වීම. හැමදේම වෙනස් වෙනවා. දැන් වෙනස් වීමට මිනිස්සු ප්‍රතිරෝධයක් දක්වනවා. ඒක හැටි එහෙමයි. දැන් චාමික ඔබ ගෙදර යනකොට අද ඔබ නිදාගන්න ඇඳ අනිත් පැත්තට හරවලා නම් හිතට පොඩි ප්‍රශ්නයක්. ඒක නිකන් ගැටලුවක් වෙනවනේ. ඒ කියන්නේ අපි අකමැති මේ වෙනස් වීමට. ඉතින් මේ වෙනස් වීමට අකමැති වීම තුළ වෙනස් වීම සිදු වෙනවා නම් හිතට එන්නේ මොකද්ද? දුක. ඔන්න ඕක තමයි සත්‍ය. ඒ කියන්නේ වෙනස් වීම සිද්ධ වෙනවා, අපි වෙනස් වීමට ප්‍රතිරෝධයක් දක්වනවා. එතකොට හිතේ ඇති වෙන දුක. ඊළඟට කියනවා මේකට හේතුව මොකද්ද? ඔන්න සමුදේ සත්‍ය සරලව ගත්තා. ඉතාම සරලව. හේතුව තමයි ආසාව, ඇලීම, කැමැත්ත. මං කැමති ඇඳ අර විදිහට තියෙනවට ඇයි මේක වෙනස් කරන්නේ? අපි ඔහොම අහනවනේ. ඇයි? ඒතර මම අරකට ඇලිලා තියෙන්නේ. එතකොට ඒ ඇලීම නිසා තමයි අර දුක ඇති වෙන්නේ. කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා බලනකොට සුදු පාට කෙසක් දැක්කහම දුකයි. ඇයි? මං වෙනස් වෙලා, හැබැයි මං අකමැතියි ඒ වෙනස් වීමට, මට දුකයි. ඒතර මොකද්ද හේතුව? මං ආසයි මගේ තරුණ පෙනුමට. මං ඇලිලා ඉන්නේ මගේ තරුණ පෙනුමට. ඒතර මං අකමැතියි. ඊළඟට තුන් වෙනුව ඒක තමයි හරිම වැදගත් සත්‍යය. මේ දුක ඇතිවීම නවත්ත ගන්න පුළුවන්. මේක නතර කරගන්න පුළුවන්. මේක වෙනස් වීම නවත්තන්න බෑ. හැබැයි වෙනස් වීම තුළ දුක ඇතිවීම නවත්තන්න පුළුවන්. අන්න ඒක සත්‍යය. ඊළඟට මෙතන වැදගත් මේ හැමෝම අපේ හැමතුරුනේ බොහෝ දාර්ශනිකයෝ ඉඳලා තිනවා මේ ලෝකයේ මේ යථාර්ථය පැහැදිලි කරලා දීලා තුන. හැබැයි ඒ තුල ගමන් කරන මාර්ගය පෙන්ලා දීලා තින්නේ බුදු හිමියන්. මාර්ගයක් තියෙනවා අන්න නැයක නැති කරගන්න. මොකක්ද මේ මාර්ගය? අපේ හැමතුරුෝ සඳහන් කළා එක අෂ්ටාංගික මාර්ගයක්. ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් මේ මාර්ගය නොදැන කොහොමද අපි බුදු දහම තුල ඉදිරියට යන්නේ? මේ මාර්ගය ගත්තාම මේ මාර්ගයේ කොටස් තුනක් තියෙනවා. ඒ කොටස් තුන පටන් ගන්නේ සීල, සමාධි, ප්‍රඥා. සීලෙන් සමාධියට, සමාධියෙන් ප්‍රඥාවට. සරලව කිව්වොත් අද ළමයින්ට තේරෙන විදිහට පහේ පන්තියේ පාස් වෙලා ඕලෙවල් කරන්න ඕන. ඕලෙවල් පාස් වෙලා එලෙවල් කරන්න ඕන. පහේ පන්තියේ පාස් නැතුව ඕලෙවල් කරන්න බෑ. එහෙනම් සීලය නැතුව සමාධියට එන්න බැ. සීලේ තුලිනුයි සමාධියට, සමාධිය තුලිනුයි ප්‍රඥාවට. එහෙනම් සීලය කියන්නේ මොකද්ද? එතකොට ඒක කිව්වම හොඳටම තේරෙයි. මෙතෙන්දි මේ වෙසක් එකට හරීම වැදගත්. සීලයට අයිති වෙනවා මෙතන කරුණ තුනක්. පළවෙනි එක මොකද්ද? සම්මා වාචා. අන්න පටන් ගන්න තැන. වචන. වචන වලින් තමයි හොඳ නරක දෙකම වෙන්නේ. අපි පොඩි කාලේ අහලා තියෙන කවියක් මට මතක් වෙනවා. අපි හඳුන එක සම්පූර්ණයෙන්ම මතක් වෙනවා නම් හොඳයි. මහනෙල් සුවඳමය, කුඩමසු පිළි ගඳමය. දෙකට එක දියමය නේද හඳුරන්නේ? හරි. ඔව්, දෙකට එක දියමය. හොඳට නරකට දෙකට කටමය. ඔය පුංචි කාලේ පාඩම් කරපු කවියක් මට මතක් වුණේ. ඒතර බලන්න මේ කට පරිස්සම් කරගැනීම තුල තමයි අර මාර්ගය තුල ගමන් කරන්න පුළුවන්. කටින් වෙන්න පුළුවන් වැරදි මොනවද? බොරු කියන්න පුළුවන්. කේලම් කියන්න පුළුවන්. කාගේ හරි හිත රිදෙන වචනයක්, පරුෂ වචනයක් කියන්න පුළුවන්. හිස් වචන කියවන්න පුළුවන්. ඔන්න ඔය ටිකින් මිදෙන්න අපි තීරණය කරා නම් අද අපි හැමදෙරෝ සඳහන් කරා මේ වෙසක් පොයේ දවසේ මේ තීරණේ ගමු කියලා. මම අද ඉඳලා බොරු කියන්නේ නෑ. කේලම් කියන්නේ නෑ. හිත රිදෙන වචන කියන්නේ නෑ. හිස් වචන කියන්නේ නෑ. අන්න අපි මාර්ගයට අවතීර්ණ වෙනවා. එපමණක් නෙමෙයි. දැන් ඊට පස්සේ
බොරු කියන්නේ නැහැ වගේ ඇත්ත කතා කරනවා. කාගේ හරි හිත සැනසෙන වචන කියනවා. කවගේ වෙහෙ කියලා කියන්නේ කෙනෙක් වර්ණනා කරනවා, අගය කරනවා, ප්‍රශංසා කරනවා. හිස් වචන නෙමෙයි වැදගත්, කෙනෙකුට වැදගත් වෙන දේවල් කතා කරනවා. ඊළඟට සම්මා කම්මන්තය. කම්මන්ත කියන්නේ ක්‍රියාවල්. එතකොට අයහපත් ක්‍රියාවල් වලින් ඈත් වෙන්න ඕන. අපි ඉස්සෙල්ලත් කතා කළා මොනවද කෙනෙක්ගේ ප්‍රාණයට හානි වෙන දේවල්, අන්සතු දේ ගන්න එක, වැරදි ලිංගික ක්‍රියාවල යෙදීම. මේ වයින් අපි ඈත් වෙන්න ඕන. ඈත් වෙලා හොඳ දේ, හරි දේ කරන්න ඕන. එතකොට අන්නේ ක්‍රියාව කරන්න ඕන. ඒ කියන්නේ අපි හොරකම් කරන්නේ නැහැ. ඒ වගේම කෙනෙකුට යමක් ලබා දෙන්න, කෙනෙක්ගේ දේ ආරක්ෂා කරලා දෙන්න අපි ඉදිරිපත් වෙනවා. ඊළඟට මේකෙ තුන්වෙනි එක සම්මා ආජීව. අද හරීම වැදගත් යාමක මේ ආජීවයේ ජීවත් වෙන හැටි, ජීවත් වෙන මාර්ගයේ කරන රැකියාව. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා හතර ආකාරයක රැකියාවල් වලින් ඔබ ඈත් වෙන්න ඕන. මස් පිණිස සතුන් ඇති ගැනීම, ජස විස ද්‍රව්‍ය විකිණීම, ඊළඟට මේ අවියායුධ විකිණීම, වහල් වෙළඳාම, මේවා කිරීමෙන් ඈත් වෙන්න ඕන. ඒවා කරන ගමන් කවදාවත් මේ මාර්ගය තුළ ගමන් කරන්න බෑ. ඒ වගේම තමන් කරන වෙන වෘත්තියක වුණත් වංචාව, රැවටීම, එහෙම නැත්නම් අර බොරුවෙන් අලෙවි කිරීම, මේවායින් මලකෙන. ඊළඟට ජීවිතය ගත කරන්න ඕන බොහොම ලස්සනට, ජීවත් වෙන්න ඕන. මේ ආජීවය කියන්නේ ජීවත් වෙන හැටි. ඒතර මෙන්න සීලය. ඒතර මේ සීලය රැකීම තුළයි සමාධියටපත් වෙන්න පුළුවන්. එහෙම නැතුව සමාධියට යනවා නැත්නම් භාවනා කරනවා කියන වාඩි වෙලා ඇස් දෙක පියාගෙන ඉඳීම පමණයි. එහෙම නැතුව සීලේ නැතුව කවදාවත් සමාධියටපත් වෙන්න බෑ. දැන් හඳුනේ මේ පැහැදිලි කිරීමත් එක්ක එතනින් පොඩ්ඩක් ඉස්සරහට ගියොතින් අපි දැන් අපේ දහම හරි ප්‍රායෝගික දහමක් නේ. දැන් සමහරවිට හිතෙන්න පුළුවන් දැන් මේ කියන ඒවත් එක කතා කරන විදිහට අපි සමහරවිට අහලා තියෙන දේවල් එක ටිකක් මේක උඩින් තියෙන දෙයක්. අපිට ටිකක් ළඟා වෙන්න අපහසු දෙයක්. ඒකද ඇත්ත නැත්නම් අපේ එදිනෙදා ජීවිතේ අපේ ජීවිත රටාව බවට පත් කරගන්න පුළුවන් දහමක් නේද අපේ බුදුහාමුදුරුවෝ අපිට උගන්වලා තියෙන්නේ. මේ කාරණේ කොහොමද අපි පැහැදිලි කරගන්නේ? ඇත්තටම ගත්තාම දැන් බුදුරජාන් වහන්සේ දහම් දේශනකොට මේ ධර්මයේ අවබෝධ කරගත්තේ එක්ක මේ මහා උපාධිකාරයෝ, බුද්ධිමත්තු, මේ රටේ හිටපු බොහොම මේ නුවණ තිබ්බ ඒ වගේ මේ අය නෙමෙයි. සමහරු ගොවියෝ, කුඹුරු කොටන අය. බුදුරජාන් වහන්සේ එතනට ගිහිල්ලා අහනවා මේ ඔබ කොහොමද මේ කුඹුරු කරන්නේ? ඉතින් කුඹුර කරන හැටි, වීහි නැහැටි, මඩ කරන හැටි කියන ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මමත් ඔය වගේ තමයි කියනවා කුඹුරු කරත්. උදැල්ල පැත්තක තියලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේ කුඹුරු කරනවා? කියනවා මගේ කුඹුර තමයි මේ සිව්වනක් ශ්‍රාවකයෝ, මං වපුරන්නේ සද්ධා බීජ. අන්න ධර්මයේ ගලපන අරකට. ඊළඟට බුදුරජාණන් වහන්සේ යනවා අස්වය දමනය කරන කෙනෙක් ඉන්නවා කේසි. බුදුහාඳුර අහනවා කේසි අස්වය නම් දමනය කරගන්න හරි අමාරු ඇති නේද? කොහොමද ඔබ අස්වය දමනය කරන්නේ? ඉතින් කේසි කියනවා ස්වාමීනි හරි අමාරුයි කියලා අහනයි ඉන්නවා. සමහරුන්ට කෙවිතෙන් ගහන්න ඕනේ, සමහරුන්ට හොඳටම දඬුවම් කළා හරියන්නේම නැත්නම් මං වෙඩි මේ මරනවා කියන. ඒ කාලේ මරණ එක තියෙන්නේ. අදත් ඔය තියෙන රටවල වෙඩි තියලා මරනවානේ. ඉතින් මේනේ එතකොට ඒ වගේ මරනවා කියන. බුදුරජාන් වහන්සේ වදාළ කේසි මමත් ඔය දේම තමයි කිව්ව කරන්නේ. දැන් බය වෙලා වගේ බලාගෙන ඉන්නවා බුදුහාඳුර කියන්නේ මමත් එහෙම තමයි හොඳින් කියනවා. ඒ කියන්නේ කුසල් පැත්ත, පින පැත්ත, යහපත් පැත්ත කියනවා. ඊළඟට ටිකක් සැරින් කියනවා අකුසලයේ කියනවා. මේක කරොත් මෙන්න භයානකයි කියලා අකුසලයේ ආදීනව පෙන්නනවා. ඒ දෙකම කරලා හරියන්නේ නැත්නම් මමත් මරනවා කියනවා. කේසි බය වෙලා බැලුවා ස්වාමීනි ඔබ වහන්සේට ගැළපෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ වදාලා ආර්ය විනේ මැරුව හා සමානයි කිව්ව අතහැරලා දාන එක. කියන්නේ කියලා පිළිගන්නේම නැත්නම් අතහැරලා දාන. පිළිගන්නේම නැති අය ඉන්නවනේ. එතකොට මේ වගේ ධර්මයේ බුදුහාමුදුරෝ ඒ පුද්ගලයාට දැන් අසූචි කදක් අරගහගෙන ගියා කෙනාට මහා අභිධර්මයෙන් බණ කිව්වේ නැහැ බුදුරජාණන් වහන්සේනේ. එතකොට ඒ වගේ එක එක පුද්ගලයාට ගැළපෙන විදිහට ඒ අයගේ නුවණේ ප්‍රමාණයට මේ ධර්මයේ දියුණු කරගන්න අවශ්‍යදී බුදුරජාණන් වහන්සේ ගලපලා පෙන්නවා. එතකොට අපිට පේනවා මේ ධර්මයේ බොහොම ප්‍රායෝගික විදිහට මිනිස්සුන් ඇත්තෙම ගත්තහම අර ඔබතුමා කී වගේ අන්තිමට කැටි කරලා ගත්තහම තියෙන්නේ සබ්බ පාපස්සා කරන සියලු පාපී අකුසල් වලින් වළකින් කුසල සුප සම්පදා පුළුවන් තරම් කුසල් කරන්න පින් කරන් සචිත්ත පරියෝදපන තමන්ගේ හිත දමණය කරගන්න. ඒතම් බුද්ධානුශාසන, මේක තමයි අනුශාසන හරය. එතකොට මේ හරය තුල දැන් බුදුරජාන් වහන්සේ ওই විනය ශික්ෂාපද ගොඩාක් පනවනකොට එක ස්වාමීන් වහන්සේ නමක් කල්පනා කරා මට නම් බෑ මෙච්චර නැමි ගොඩාක් තියෙනවනේ නේ. බුදුරජාන් වහන්සේ ළඟට මං සිවුරු ඇරලා යනවා කියලා හිතුවා.
කියලා බුදුරජාණන් වහන්සේට කියලා ස්වාමීනි මට බෑ මේ ශාසනේ ඉන්න. මං සිවුරු වැල්ලා යනවා මට මෙච්චර ශික්ෂාපද රකින්න බෑ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙමනම් ඔබට ශික්ෂාපද තුනක් පුළුවන් දැව. ආ ස්වාමීනි ඒක පුළුවන් කියලා. එහෙමනම් සිත, කය, වචනේ සංවර කරගන්න කියලා. එතකොට බලන්නනේ ඒ සිත, කය, වචනේ සංවර කරගත්තා කියන්නේ අර ශික්ෂාපද ඔක්කොම රැකිලා. එතකොට මේ වගේ මේ ධර්මයේ හරි ප්‍රායෝගිකයි, හරිම සරලයි. එතකොට ඒ ප්‍රායෝගික ධර්මයේ තුල මේ ධර්මයේ ඇත්තට මහා පුදුම ආශ්චර්යයක්. ඒ නිසා තමයි දරුණු මිනී මරුවන්ට පුළුවන් වුණා ඒ සියල් අතහැරලා දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන රහතන් වහන්සේලා වෙන්න පුළුවන් වුණා. මහා දරුණු හොරු ඒ සියලු දේවල් අතහැරලා ධර්මයේ තුල අර කියපු සීල් ගුණ දහම් වඩාගෙන ධර්මයේ කරා ගියා. ඒ කාලේ නගර සෝබිනියෝ ඒව අතහැරලා ධර්මයේ තුල රහත් වුණා. එතකොට අපිට පේනවා මේ ධර්මයේ කරා යන්න එදා සමාජයේ හිටපු නොඑක් විදිහ අර අපරාධ, වැරදි, අර අකුසල් කරපු මිනිස්සුටම තමයි බුදුරජාණන් වහන්සේ කතා කරේ නේ. නැතුව මේ උපාසකවරුන්ටම ගිහිල්ලා කතා කරන්නේ නෙමෙයි. ඒ ඒ අය දැන් එක තැනක තියෙනවා. දැන් බලන්න මේ සද්ධායේ වටිනාකම එක තැනක තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ කාශ්‍යප බුදුහාඳුරන්ගේ කාලේ හොරු පිරිසක්, හොරු 500ක්. මේ හොරු 500 මේ ගම් පහරනවා. රජ්ජුරුවන්ට ඉතින් නිතර චෝදනා. රජ්ජුරුව රාජබටේ යෙදෙව්වට කොහොම හරි පැනලා යනවා. අන්තිමට බැරිම තැන මිනිස්සු අඬනවා, මාලිගාවේ ඉස්සරහ අඬා වැළපෙනවා, අපේ ගෙවල් බින්දා කියනවා, අපේ අරව හොරකම් කරා කියනවා. රජ්ජුරුව දුනු සේනාංකයට පැවරුවා. රජ්ජුරුවන්ගේ දුනු ශිල්පීන් ඉන්නවා, දක්ෂයි, ඊතලෙන් හරියට ඉලක්කයට විදින්න පුළුවන්. දුනු සේනාංකයට පැවරුවා. අල්ලන්න ඕනෙත් නැහැ, නඩුත් නැහැ, දුටු තැන විදලා මරන්න කියලා. දැන් රජ්ජුරුවන්ගේ දුනු ශිල්පීන් වට කරලා වෙස්වලාගෙන හිටියා. එදා ගමකට පැනනවා. පැනපු දවසේම බඩු මුට්ටු වරන් උදේ පාන්දර ඔක්කොම එකතු කරගෙන පනින්න හදනකොටම දුනු ශිල්පීන් වට කරා. කොහොම හරි බඩුත් විසි කරලා පැන්න කැලේකට. කැලේ දුවගෙන දුවගෙන යනකොට ගලක් උඩ ස්වාමීන් වහන්සේ නමක් භාවනා කරනවා. උන්වහන්සේ භාවනා කරනකොට උන්වහන්සේට යන්තම් ඇහෙනවා, පිරිසක් කෑ ගහනවා, අනේ අපිව බේර ගන්න, අනේ අපිව බේර ගන්න කියලා කෑ ගහනවා. උන්වහන්සේ ඇස්සැරලා බලනකොට හාර 500ක පිරිසක් දුවගෙන ඇවිල්ලා ගල යට බැගෑපත් වෙලා කෑ ගහනවා, අනේ අපිව බේර ගන්න. උන්වහන්සේ කියනවා, උඹලට බේරෙන්න නම් කෑ ගහලා කියාපල්ලා කියව බුද්ධං සරණං ගච්ඡාමි, මම බුදුන් සරණ යනවා කියලා කියන්න කිව්. ධම්මං සරණං ගච්ඡාමි, මම ධර්මයේ සරණ යනවා කියලා කෑ ගහලා කියන්න කිව්. සංඝං සරණං ගච්ඡාමි, මං ශ්‍රාවක සංඝයා සරණ යනවා කියලා කියන්න කිව්. ඊට පස්සේ කිව්වා, දැන් තුනුරුවන් පිහිටට හැබැයි ඔබට ආරක්ෂා වෙන්නේ මෙන්න මේ කරුණ පාදිෂ්ඨාන කරන්න කිව්. පරණ වැරදි ඕන තරම් ඇති. හැබැයි මේ මොහොතේ ඉඳන් දැන් ඉඳන් මං ප්‍රාණඝාතයෙන් වළකිනවා. හොරකමෙන් වළකිනවා. වැරදි කාම සේවනයෙන් වළකිනවා. බොරුවෙන් මත්පැන් මඩවලින් වළකිනවා කියලා අදිෂ්ඨාන කරගන්න කිව්වා. ඊට පස්සේ කිව්වා, දැන් උඹලා තෙරුවන් සරණ ගිය උපාසකවරු බුදුගුණම හිතන්න කිව්වා. කියනකොටම බුදුරජාණන් වහන්සේ අරමුණු කරගන්නකොටම රාජබටේ වට කරා කිසි කිසි ගාලා ඊතල වරුසාවයි. අර ස්වාමින් වහන්සේ විතරයි බේරුනේ 500ක් මැරුවා. ඒ 500 දෙනාම නිින්දෙන් පිබිදියා වගේ තවුතිසහ දෙව්ලෝ පහළ වෙනවා. දිව්‍ය ලෝකේ සැප සම්පත් විඳලා අපේ ගෞතම බුදුහාඳුරෝ පහළ වෙනකොට දෙව්ලොවි මනුලොවට එනවා. ඇවිල්ලා සැවැත්නුවර ආසන්න ওই මාළු අල්ලන ගමක උපදිනවා. ඒ අය මාළු අල්ලනකොට ඒත් අර පෙර කරුමත් එක්ක ඉපදුනේ මාළු අල්ලන ගමක. ඊට පස්සේ මාළු අල්ලනකොට අමුතු විදිහේ මාළුවෙක් අහු වෙනවා, රත්තරන් පාට මාළුවෙක්. මේ මාළුව ගැන මේ අයිට හිතෙනවා මේ මාළුව අල්ලුවට පස්සේ කට ඇරලා අර නිකන් ඈනුමක් වගේ අරිනවා, ගඳේ බෑ, පලාතම ගඳයි. ඊට පස්සේ කල්පනා වෙනවා මේ මහ පුදුම මාළුවේ මෙච්චර ලස්සනයි, කට ගඳයි, අපි යන් උස්සගෙන බුදුහාඳුන් ළඟට කියලා භාජනයක දාගෙන උස්සන් එනවා. එතනදී බුදුරජාණන් වහන්සේ මේ මාළුවගේ අතීත කතා මුල් කරගෙන දහම් දෙසනවා. ඒ බණහල මේ පිරිසම පැවිදි වෙනවා, රහත් වෙනවා. එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්නා, මහණෙනි, කාශ්‍යප බුද්ධ ශාසනේ මොනතරම් අකුසල් කර කර හිටියත් මරණ මංචකේ සද්ධාවේ පිහිටලා තෙරුවන් සරණ ගිහිල්ලා උපාසකයෝ බවට පත් වුණා. සද්ධාව බලවත් කරගෙන මැරුණා. බුදුරජාණන් වහන්සේ එතන පෙන්නේ ඒ අටුවාවේ විස්තර වෙනවා. මරණ මංචකේ බුදු ගුණ ගැන සද්ධාව පිහිටවන්න පුළුවන් නම් කරපු දහසක් අකුසල් යට යනවා කියලා. ඒක තමයි පෘතජ්ජන මනසනේ. දැන් සෝවාන් වෙලා මැරෙනවා නම් කොහොමද සුගතිය? එතකොට පෘතජ්ජන මනසේ භයානකක මරණ මංචකේ අකුසලයක් බලවත් වුණොත් දුගතියකට වැටෙන්න පුළුවන්. එතකොට මරණ මංචකේ සද්ධාවේ හිත පිහිටවන්න පුළුවන් නම් කරපු දහසක් අකුසල් යට යනවා. මම එක දවසක් අම්ම කෙනෙක් බලන්න ගිය වෙලාවක ඒ අම්මා නහයිනුත් බට දාලා කටිනුත් බඩ මේ කට දෙපැත්තෙන් මේ කියලා වැක්කිරෙනවා, පනා දිනවා, හරිම අමාරුයි. ඊට පස්සේ ඉතින් මටත් හිතුණා අනේ ගිය මෝඩකම, ඒ කියන්නේ දැන් වැඩක් නැහැ කියලා අපිට හිතෙනවන්නේ. ඒ දරුවෙක් කිව්ව අනේ හාඳුනේ ඊයේ ඉඳන් ඇස් හරින්නෙත් නැහැ අම්මා, හොඳටම අමාරුයි කියලා. අමාරුවෙන් හුස්ම ගන්න.
ඒ වෙලාවේ බුදු ගුණ ගැන කියනකොට ඉතිපිසෝ ගාතමන් කිව්ව අම්මා හිත පිහිටව ගන්න බුදුහාමුදුරු අරමුණු කරගන්න කියලා ඉතිපිසෝ ගාතාව කියනකොට සාදු කියලා වැඳගත. එක අතයි උස්සගත්තේ අනිත් අත උස්සගන්න බෑ. අර කටින් කෙලත් ඇක්කිනෝ සාදු කිව්ව. හිතන්න ඒ දරුව කියනවා හාමුදුරනේ අම්මා ඔහොම හිටියට හැමදාම උදේ නැගිටපු ගමන් බුදුන් ඇඳා කියලා. බලන්න පරණ මිනිස්සු උදේ නැගිටපු ගමන් බුදුන් වඳිනවා. මුට්ටියටත් අත ගාලා වඳිනවා. හාල් ටිකටත් වඳිනවා. ඇයි මේ උයන්නේ? බුද්ධ පූජාවට. උයපු ගමන් බුද්ධ පූජාව තියෙනවා. දවල්ටත් මොනවා හරි ගෙවල් තුන් වේලක් නැහැ නේ. ඒ නිසා මොනවා හරි වතුර එකක් හරි පෙරලා බුදුන් වඳිනවා. හවසට ගමේ ඇවිදලා මල් ටික කඩාගෙන ඇවිල්ලා තුන් සූත්‍රය කියලා ගෙවල් වල හොඳට බුදුන් ඇඳා. නිදාගන්න ගියත් ඇඳේ වාඩි වෙලා ඉතිපිසෝ ගාතාව හත් සැරයක් විතර කියලා නිදාගත්ත පරණ ආච්චිලා සියල. එතකොට මේ විදිහට කාලයක් සද්ධාව පුරුදු කරපු මනස මරණ මංචකේ බුදු ගුණ ටික ඇහුණත් ඇති සාදු කියලා වැඳ ගන්නවා නේ. එතකොට අපිට පේනවා මරණ මංචකේ සද්ධාවේ හිත පිහිටන්න පුළුවන් නම් කරපු දහසක් අකුසල් යට යනවා කියලා. හැබැයි ඒක මතක තියාගන්න ඕනේ. මේ කොච්චර පින්කම් කර කර හිටියත් මරණ මංචකේ අකුසලයක් බලවත් කරගත්තොත් කරපු දහසක් කුසල් එතනදී යටත් යනවා. ලා කුසලයේ බලවත් වෙන්න පුළුවන්. අර ධර්මාශෝක රජුරන්ට වුණා වගේ. ඒ නිසා වැදගත්ම දේ මම හිතන ඔබතුමා හොඳ දෙයක් මතු කරේ. ඔය වචනේ ඔය බහුබාණී කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ බුදුහාඳුර පෙන්නන නිතරම කතාවේ ඇලිච්ච කෙනා. සමහරු ඉන්නවනේ කතාවමනේ. ඒ කන්ට්‍රෝල් නැහැ. හැම වෙලේම කවුරු හරි අහුවෙච්ච ගමන් මේ ඒ මේ කියලා පටන් ගන්නවා කතාවේ. තමන් දන්නේ නැහැ මොනවද කියන්නේ කියලා. නිතර කතාවේ ඇලිච්ච කෙනාට තමන් දන්නේම නැහැ බොරු කියවෙනවා කියලා නිතර. කේලාම් කියවෙන ඉතින් කීවන් තිනෝවානේ හිස් වචන. ඊළඟට පොඩ්ඩ වැරදිච්ච ගමන් අන්තිමට කතාව නතර වෙන්නේ පරුස වචන වලින්. එතකොට ඔය හතර හැම වෙලේම වචනෙන් වෙන අකුසල් හතර නිතර රැස් වෙනවා කියන. දැන් බොහෝ වෙලාවට ওই සීල් ගන්න ගිය උපාසකම්මල ගැන හිතන්නේ. පන්සල් වල බන මඩු සමාන කේලම් මඩු. මුළු ගමේම තියෙන අර මාසෙම කේලම් ටික කතා කරන්නේ ඔතන. ගමේ පැනලා ගියෝ අහල පහල ප්‍රශ්න. එයා මේ සමාහලට පන්සලේ හාමුදුරන්ට ගෑනු ජෝඩු කරන්නේ එතනදී. එහෙම තමයි සමහර උපාසකම්මල. ඒ කියන්නේ මේ පුළුවන් තරම් සමාහලට අකුසල් කරගෙන අර හාමුදුරන්ට බැනලා නිඳා කරලා බොරු කතා. ඉතින් සමාහලාවට අර හාමුදුරන්ට වැඩිපුර ගිහිලා පිරිකර පූජා කරන්න කතා කරනවා නිතර වඳිනවා නම් ඔන්න කතාවක් හැදුවා. ඉතින් මේ උපාසකවරු. ඉතින් මෙන්න මේ වගේ සීල් තමයි වර්තමානයේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඇත්තෙම තමන් තමන්ගේ ජීවිතයේ තුල කය වචනේ සංවර කරගන්නවා කියන එක මේ වචනෙන් තමයි විශාල අකුසල් වෙන්නේ. පිහියෙන් අයිනවා වගේ වචන තියෙනවා. අයි නොමර මරන්න පුළුවන්. ඒවා සිහි කර කර මිනිස්සු මෙරි මෙරි උපදිනවා. ගම් ගිනි තියන්න පුළුවන්. රටවල් අවුලවන්න පුළුවන් වචන වලින් නේ. ඊළඟට වචනින් කරන අකුසලයන්නේ සංඝ වේදෙනේ. කෙලින්ම අපායටනේ. ආනන්තරී අකුසලයක්. එතකොට මේ වගේ වචනේ සංවර නැත්නම් වර්තමානයේ අපිට පේනවා ගොඩාක් දුරට. ඒකට හේතුව දැන් අපි ගොඩක් රටවල් වල දේශන වලට වඩිනවා. අපි රටවල් වල බණ කියනකොට අපි දකිනවා ආයි අමුතුවෙන් නිතර නිතර කියන්න ඕනේ නැහැ, කෑ ගහන්න එපා, විවේකයක් දෙනවා කෑ ගහන්න එපා, එහෙම කියන්න ඕනේ නැහැ. ඒ අය සමහර රිට්‍රීට් ප්‍රෝග්‍රෑම් අපි භාවනා වැඩසටහන් කරලා තියෙනවා එක දවසේ දෙක කරනවා. අපි බණ කියලා පොඩි විවේකයක් දුන්නත් ආයි වචනයක් කතා නැහැ. දවස් දෙක තුන ඉඳලා යන දවසට තමයි ඒ අය යනකොට මගදී යන්නම් කියලා කතා කරා ගියා. අපේ වැඩසටහන් මේ භාවනා වැඩසටහන් පින්කම් එහෙම නෙමෙයි. පොඩි විවේකයක් දීපු ගමන් ආයි අර කටවල් ටික ඇරිච්ච ගමන් ඊට පස්සේ සම්පූර්ණ ගෝසාවක්. එතකොට පේනවා ගොඩාක් දුරට අපේ අය සිල් ගන්න ගියත් ඇත්තට මේ ශික්ෂාපදවල අර්ථය මොකද්ද? ඒ දවසේම සිහිය පවත්වනව නෙමෙයි ඉන්නේ. ඉතින් අර සිල් සමාදන් වෙනවා විතර. සිල් රෙදි පොරව ගන්නවා, සිල් සමාදන් වෙනවා. එච්චරයි. ඊට පස්සේ මේ ශික්ෂාපද මේවා ආරක්ෂා කරන්න ඕනේ, සිහියෙන් ඉන්න ඕනේ, මේවා මං සංවර විය යුතුයි එහෙම හිතන්නේ නැහැ. එතකොට අපිට පේනවා මේ අපි ධර්මයේ පිරිසිදුව තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ත්‍රිපිටකයේ තුල පිරිසිදුව නිවන් මඟ තියෙනවා. හැබැයි අපි බුදුදහම කියලා අල්ලගෙන ඉන්නේ කරන්නේ ප්‍රායෝගික ටික ගත්තාම සමාජයේ මේ ඔක්කොම ධර්මයෙන් නෙමෙයි වෙන මොකක් දෙකක් මේ. ඉතින් ඒක අපිට පේනවා අපි කොච්චර බණ කියාගෙන ගියත් ඒ බණ ඒ වෙලාවට ඇහුවට ප්‍රායෝගික තලයේ ගත්තාම බිඳුවයි වැඩිපුර. පිරිසක් ඉන්නවා, පොඩි පිරිසක් ඉන්නවා බණ අහනවා. හොඳට ගුණධර්ම පුරගෙන අවංකව ධර්මයේ දියුණු කරන කීප දෙනෙක් ඉන්නවා. හැබැයි උත්සාහය තරමට ප්‍රතිඵල නැහැ. අපි අර මූලික හරයෙන් කොච්චර ඉවත් වෙලාද කියන කාරණය අපේ නායක හැමදාම අපිට හරි ලස්සනට පැහැදිලි කරනවා. දැන් මෙන්න මේ කාරණේ තමයි අපි හිතන්න ඕන අඩුම ගානේ මේ වගේ දවසක. හරි, අන්නේ යොමුව තමයි ඔබට ඇති කරන්න අපි අද දවසේ මේ සම්පූර්ණ සාකච්ඡාව තුළ වෙහෙසෙන්නේ. අපිට කෙටි විරාමයක් ලබා ගන්න අවස්ථාව ලබා දෙන නැනපහන විරාමයේ අනතුරු අපි තවදුරටත් මේ සාකච්ඡාව මේ දම්සභා මණ්ඩපයේ ඉදිරියට රැගෙන යමු.
නැනපහන සාදර අනුග්‍රහය සීමා සහිත වෝග් ජුවලර්ස් කොල්ලුපිටිය නුගේගොඩ මහනුවර මේගමුව කුරුණෑගල හිතක නැඟෙන ඉසිකෝමන් මුලින් සිඳ දමක මහිම නිකැලැල් සුව පුදන ලද වතක රැඳෙන සුපහන් අම පහස මැද රටට බුදුන් සිහිලස මිස සැපක් කොද එම දහම් පඬුර සීමා සහිත වෝග් ජුවලර්ස් වෙතින් අපිරාතත් නැනපහන සමගින් වෝග් ජුවලර්ස් බැතිබර දායකත්වයෙන් ඔබ වෙත පිදෙන නැනපහන සමගින් අපි මේ වෙසක් පොහොය ළඟ ඉඳගෙන වෙසක් පොහොය ගැන සහ ඒ තුළ බෞද්ධයන් විදිහට අපේ වගකීම් යුතුකම් ගැනයි කතා කරන්නේ. කොහොමද වෙසක් පොහොය තුළ අපි හැසිරෙන්න ඕනේ පිළිගන්න ඕන කියන කාරණා තුළයි අපි මේ සාකච්ඡාව ගොඩනගන්නේ. නාලක හේවමද්දුම මැතිතුමනි, දැන් අපේ නායක හමුදුරුව සඳහන් කළ ආකාරයට මේ දහමේ හරයෙන් අපි අම්තාක් තුරකට ඈත් වෙලා ඉන්නුනේ. ඒක නෙමෙයි මේ සාකච්ඡාව ඇතුළ අපිට පේන්න තියෙන අපේක අත් දකින්න අපිට ඕන නැවතත් අර අපි බලාපොරොත්තු වුණ තැනට එන්න. මේකට තියෙන බාධාවන් මොනවද? මෙන්න මේකට මම කැමති අපි විරාමයෙන් පස්සේ මේ සාකච්ඡාව තුළ යම්කිසි අදහසකට එන්න. දැන් මාධ්‍ය, අපි හැමෝම මාධ්‍ය මේ සමාජයේ කට්ටිය තමයි. හැබැයි දැන් අපි අවුරුදු කෑවේ ටීවී එකෙන්නේ නේ. අපි දැන් අපේ ජාතික උත්සව, ආගමික උත්සව ටීවී එකෙන් තමයි සමරන්නේ. මෙතන ලොකු ගැටලුවක් තියෙනවා. දැන් මෙතනින් ගැලවිලා අපි කොහොමද ගෙදරත් එක්ක, පවුලත් එක්ක, ගමත් එක්ක, පන්සලත් එක්ක මේ ජාතික ආගමික උත්සව නියැලෙන්නේ? මේක කොහොමද අපි හරිගස්ස ගන්න ඕන? මෙන්න මේ කාරණේ ගැන මොකද්ද ඔබතුමාගේ අදහස? ඔය චංක, ඇත්තම ඒ බාධක දැන් ඔබ කෝවාගේ මාධ්‍ය තුල පෙන්නනවා. දැන් සමහර වෙලාවට අපි කියනවා මේ නිසක ධාතු වන්දන අරම අමුතු නං දාගෙන එක එක දේවල් තියෙනවා. නමුත් මම දකින්නේ මේ විදිහට අපි ඕවා ගැන බාධක ගැන කතා කරන්න කර හිටියත් ඒකත් මම දකින්නේ හිස් වචන හැටියට. ඒකත් බාධාවක්. ඒක බාධාවක්. දැන් ඔයනි බාධා හැමතැනම තියෙනවා, හැම කාලෙම තියෙනවා, වගේ ප්‍රශ්න තියෙනවා. ඒක නිසා මිනිස්සු හැටියට, දැන් මිනිස්සෙක් හැටියට අපි උපදිනකොට අපිට ලැබිලා තියෙන විශේෂම ශක්තියක් තමයි අපිට යමක් හිතලා තේරුම් ගන්න පුළුවන්කම. කියන්නේ මාධ්‍ය හෝ පිටත සමාජය හෝ එක්කන් යන තැනටම අපි යන්න ඕනේ නැහැ. යන්න ඕනේ නැහැ. මොකද මිනිහෙකුට පුළුවන්, මිනිස්සෙකුට පුළුවන් ස්වයං අවබෝධය හිතලා තේරුම් ගන්න. ඒක සාමාන්‍යයෙන් අවුරුදු 12 13 වෙනකොට ඒ අවබෝධය එනවා කෙනෙකුට. අද නැති වෙලා තියෙන්නේ අපි අන්නේ සිටීමට කාලයක් ගන්නේ නැති එක. කියන්නේ අපි තව කෙනෙක් කියන පාරේ අපි කියන්නේ දකිනවා කියලා. ඒකට හේතුව ආරකවන්නේ අපිට හිතන්න වෙලාවක් දෙන්නේ නැහැ. ඔක්කොම අපිට කියනවා ටීවී එකෙන් රේඩියෝ. හැබැයි මතක තියාගන්න ඕනේ වෙලාවක් දෙන්නේ නැහැ හිතන්න. ටීවී එකට රිමෝට් එකක් තියෙනවා. ඒ රිමෝට් එක ක්‍රියා කරන්නේ අපි. ඒතර ඒක අපි දාගෙන ඉන්න ඕනේ නැහැ. වහන්න පුළුවන්. දැන් සමහරව Facebook එකට බල. ඇත්ත තමයි ලංකාවේ අපි හැමදෙරුනේ Facebook එක ගත්තොත් ඔක්කොම යන්නේ වල්පල්. දැන් මගේ Facebook ගින්නේ මේ පිටරටම ඒ කැනඩාවේ, ඇමරිකාවේ මිත්‍රයෝ ඉන්න අය ඒවයි කවදාකවත් ඒ වල්පල් කියවෙන්නේ නැහැ. හැබැයි මගේ ළඟ තමයි තියෙන්නේ. මම බලන්නේ මොකද්ද, නොබලන්නේ මොකද්ද කියලා. ඒක අපි තේරුම් ගන්න ඕන. ඒ නිසා අපි අනුන්ට බැන බැන දැන් අපි දේශපාලඥයින්ට බනිනවා, මාධ්‍ය වලට බනිනවා. ඇත්ත තමයි, ඒවයි වැරදි තියෙනවා. හැබැයි අපිට පුළුවන් ඒ වැරදි දිහා නොබලා හරි දේ දිහා බලන්න. අන්න එතනයි වැදගත් වෙන්නේ. ඒතර අපිට පුළුවන් තේරුම් ගන්න. දැන් සරලම උදාහරණයක් මම කියන්නම්. මෙහෙම වෙසක් වල අපි සමරන්නේ සිද්ධාර්ථ කුමාර උප්පත්ති. දැන් අපි ඔකත් කියනවනේ බුදුන්ගේ උපත සහ බුද්ධත්වයට පත්වීම සහ පරිනිර්වාණය නැහැ නේ. සිද්ධාර්ථ කුමාර උප්පත්ති. ඒතර මේක ඇතුලේ
ඉගෙන ගන්න සමරන්න දෙයක් තියෙනවා අපිට. ඒ කියන්නේ විශේෂයෙන් පොඩි ළමයෙකුට. මොකද සිද්ධාර්ථ කුමාරයා කියන්නේ අභියෝග එක ඉපදිච්ච කෙනෙක්. ඉපදිලා දින හතකින් මව මියනවා අපේ හැමදෙරෝනි. ඒකම විශාල අභියෝගයක්. ඒ අභියෝග හමුවේ තමයි ගොඩනගන්නේ. හැබැයි අවුරුදු 16 වෙනකොට සියලු ශිල්ප ශාස්ත්‍රලින් කියලා පැමිණ නැතන් ඉහළට ආපු කෙනෙක් වෙනවා. දැන් බලන්න. ඒතර මේක හරහා මේ සිද්ධාර්ථ චරිතය හරහා ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා පාසල යන වයස දරුවෙකුට. අන්න ඒකට අපිට පුළුවන් මේ දරුවා යොමු වෙන නැත්නම් වැඩිහිටිය හැටියට යොමු කරන්න. එතකොට මේ විමසා බැලීම, හිතලා බැලීම, අපේ හැමදෙරෝ සඳහන් කළා වගේ අර ශ්‍රද්ධාව අපි අවබෝධයෙන් කරන්න ඕනේ. ඇයි මම මේක කරන්නේ? ඒතර අපිට තව කෙනෙකුට බනින්න පුළුවන් මෙහෙම කරනවා එහෙම නැහැ. ඉතින් ඒකට අපි අකමැති නම් ඒකෙන් අපි ඇත්තට මම පුංචි උදාහරණයක් කියන්නම්. මේ මට වෙච්ච අත්දැකීමක් අපේ හැමදෙරේ මේ අර බෙල්ලන්විල මේ විහාරස්ථානයේ කිට්ටුව තියෙනවනේ මේ ඇවිදින මන්තිරුවා. දැන් මමයි මගේ බිරිඳයි ඕකේ ඇවිදිනව දවසක් එන්නේ. දැන් ඒකේ ගහලා තියෙනවා ඇවිදින දිශාව සහ නිවැරදි මන්තිරුව සහ නිවැරදි දිශාව භාවිතා කරන්න කියලා ඊතල ගහලා තියෙනවා. හැමතරම් ඒක කරලා තින්නේ අර හරි පැත්තට ඇවිදිනවා. ඔහොම අපි ඇවිදගෙන යනකොට එක දවසක්ද මේ පවුලක් එනවා දරුවෝයි මේ වැඩිහිටියෝ කීප දෙනෙකුයි දැන් අනිත් පැත්තට ඇවිදගෙන එනවා. ඉතින් මං අපේ ඇඟේ හැපෙන්න ගිහලා මං ඉතින් බොහොම කාරණේකෝ මේ ඇවිදින්න ඕන ওই පැත්ත නෙවෙයි අනිත් පැත්තනේ. නෑ අපි මේ පන්සලට යන්නේ. දැන් නිදහසට කාරණාව තමයි අපි යන්නේ පන්සලට. ඒතර පන්සලට යනකොට වැරද්දක් කරාට කමක් නෑ. දැන් ඕක තේරුම් ගන්න දැන් ওই වැරද්දුනේ මාධ්‍ය වලින්ද? නෑ. මේ ඒතර අපි අවබෝධය ගන්න. ඒ කියන්නේ අපි හිතනවා මේක තමයි කරන්න ඕන. අන්න එහෙම නැතුව සත්‍යය තේරුම්ගෙන කවුරු කරත් පොඩි කෙනෙක් කරත් ලොකු කෙනෙක් කරත් කවුරු කිව්වත් හරි දේ වැරදි දේ තේරුම් ගැනීම අවබෝධය අපිට තියෙනවා. ජාමික දුම් වැටියක් කරන ඕනම කෙනෙක්ගෙන් අහන්න ඒකෙන් තමන්ගේ ශරීරයට තියෙන වාසිය මොකක්ද කියලා. පැහැදිලි උත්තරයක් කවුරුත් දෙන්නෙත් නැහැ. හැමෝම දන්නවා ඒක වැරදි දෙයක්. හැබැයි ඉතින් වැරදි දේ කියලා දැනදෙන මේක උරන්නේ. ඒ කියන්නේ ඒ වැරදි දේ වැරදි කියන එක හිතන්නේ නැතුව කරනවා. ඒ කියන්නේ එතකොට අන්න ඒක. ඒතර අපි දන්නවා මේක වැරදි, මේක හොඳ නැහැ. අපි පන්සලට අපි හැමදෙරුනි පොයේ දවසට කළු පාට ඇඳගෙන යනවා. ඒතර කවුරු හරි කියයි පන්සල මොකක් කරේ අන්දර. ඒ මොන එකක් ඇන්දර ප්‍රශ්නයක් නැහැ. නමුත් අපේ සංස්කෘතිය ලක්ෂණයක් තියෙනවා. සංස්කෘතිය අපි දන්නවා පන්සලට යනකොට සුදු ඇඳලා නාලා කරලා පිරිසුදු වෙලා ඒ මල් පහන් අර යන පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලට අපි ගමන් කරනවා. කවුරු හරි කියයි අඩු ගානේ මේ පන්සලට එන එකවත් ලොකු දෙයක් නෙවෙයි. එහෙම නෙවෙයි. එතනට ඒ පිළිවෙල තියෙනවා. ඒතකොට දැන් මම මේ ඔබට පැහැදිලි කරගෙන ඉන්නේ වැරද්දක් කරන්න අපිව පොළඹවන සාධක ඕන තරම් තියෙන්න පුළුවන්. දැන් මාධ්‍ය කරන්නේ හැමතිස්සෙම සමාජයේ බහුතරයකට අවශ්‍ය දේ සපයා දීමනේ. ඒතර බහුතරයක් අනිත් පැත්ත හිතනවා නම් නිකම්ම අනිත් පැත්තට යනවනේ. හරි. දැන් උදාහරණයකට හිතන්නකෝ මේ තියෙන ආයතනේ. එහෙම වෙලා නැහැනේ. හරි. දැන් ඔබ මම මේක කියන්නේ මොකද මේ ආයතනේ දැන් මේ වගේ වැඩසටහන කරගෙන යනවානේ. දැන් මේ සතිය මම හිතන්නේ දවස් 3-4ක්ම මේ ආශ්‍රිත වැඩසටහන් කරනවා. ඒ කරන්නේ අර ඒ අපි කියන්නේ රැල්ලට යන්නේ නැතුව එහෙම යනවා. ඒ නිසා අපිට පුළුවන් දේ තමයි විශේෂයෙන් මේ වෙසකයේත් එක්ක අපිට වෙනස ඇති කරගැනීමේ හැකියාව තියෙනවා. කල්පනා කරලා බලන්න පුළුවන් වැරදි දේ අතහැරලා දැමීමේ හැකියාව තියෙන කොයිතරම් වැරදි දේ අපියවට සිද්ධ වුණා. අපි ඒකෙන් අයින් වෙලා විවේචනය කරන කාලය නවත්තලා ඒ විවේචනය කිරීමෙන් කිසිම ප්‍රතිඵලයක් අපිට ලැබෙන්නේ නැහැ. අපිට වෙනසක් කරන්න පුළුවන් නම් විවේචනය කරාට කමක් නැහැ. හැබැයි අපිට කරන්න බැරි වෙනසක් වෙනුවෙන් කතා කර ඉඳින් විවේචනය කිරීම වැටෙන්නේ අර හිස් වචන ගණයට. ඉතින් මෙතෙන්දී ඊළඟට අපිට හිතන්න දෙයක් තියෙනවා විශේෂයෙන් මේ නව අරහතී බුදුගුණ. දැන් මේවා අපිට අමතක වෙච්ච දේවල් අපේ ආමුදුරණි. බුදුන්ගේ ගුණ නමයක් තියෙනවා. මෙන්න බුදුන් ගැන ශ්‍රද්ධාව ඇති කරගන්න මෙන්ම ඒ ක්‍රමයට ක්‍රමවේදය තුළ ජයග්‍රහණ ලබාගත හැකියි කියන දෙයට මේ නමේ වැදගත්. විශේෂයෙන් ලෝකවිතු ගුණය. බුදුන් මේ ලෝකය ගැන දන්නවා. හැබැයි ලෝකය කිව්වම අපි මේ මතක් කරන්නේ සෞරග්‍රහ මණ්ඩලය එහෙම නැත්නම් විශ්වය ඔහොමනේ අපි ඔළුවට එන්නේ. හැබැයි බුදුන්ගේ ලෝකය ඊට වඩා වෙනස්නේ. ඇහෙන් දකින ලෝකය, කනෙන් අහන ලෝකය,
නහයෙන් විඳින ලෝකේ, දිවෙන් විඳින ලෝකේ, සමෙන් විඳින ලෝකේ, ඔන්න ලෝකේ. දැන් ඇත්තම ගත්ත ලෝකේ කියන්නේ මේකනේ. අපි ලෝකේ දකින්නේ, ලෝකේ විඳින්නේ ඔය ඉන්ද්‍රියන් පහෙන්නේ. එහෙනම් මේ ගැනනේ බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. මම මේ සරලව කියන්නේ අපි තේරුම් ගන්න ඕනි මේ දේ, දරුවෙකුට තේරුම් කරලා දෙන්න ඕනි මේ දේ. ඊළඟට අර අනුත්තර පුරුෂ ධම්ම සාර්ථී ගුණි ගුණි. ඒ කියන්නේ ලෝකේ හිටපු හොඳම ගුරුවරයා. එවැනි ගුරුවරින් නැහැ. ඉතින් එවැනි ගුරුවරයෙක් කියලා තියෙනදී අපි ක්‍රියාත්මක කරන්න. ක්‍රියාත්මක කරන්න බොහෝ දේවල් අපිට උගන්වලා තියෙනවා. ඒත් අපි සැකෙවින් කතා කළොත් එහෙම මංගල සූත්‍රය අපි නිතර ශ්‍රවණය කරනවා. හැබැයි මේ ශ්‍රවණය කිරීමට ශ්‍රවණය කරාට ප්‍රමාණ නැහැ. ශ්‍රවණය කිරීමට වඩා වැදගත් නේද මංගල කරුණු ටික ක්‍රියාත්මක කිරීම. අසේවනච බාලාන. බාලයින්ගේ සේවනයෙන් තමන්ගේ ජීවිතවලට අහිතකර තත්ත්වයක් ඇති කරන, තමන්ගේ ජීවිත විනාශ කරන එකෙන් ඇත්තේ. එහෙම නැති අපිට සාර්ථක වෙන උදව් කරන ඇසුරු කරන්න. මේ වගේ ක්‍රියාත්මක වෙන්න. කර්ණීමෙත සූත්‍රය තුළ හරි අපූර්වට කියලා දෙනවා මෙත් වඩන කෙනෙක් ඉස්සෙල්ලා ලෑස්ති වෙන්න ඕන කොහොමද ඒ වෙනුවෙන්. නේද? දක්ෂ වෙන්න ඕන. අවංක නැත්නම් උජූච සූජූච නේද? සූච මේ කරුණු. ඒතර මේවා තියෙන්නේ ක්‍රියාත්මක වෙන්න. ඒතර බුදුදහමේ තියෙන දේ හැමදේම තියෙන්නේ කරලා ප්‍රතිඵල ලබා ගන්න. එතකොට අර බුදු දහම් ගුණයක් තියෙනවා. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. නේද? ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ. ඒ කියන්නේ තමන් විසින්ම ක්‍රියාත්මක කළොත් පමණයි ප්‍රතිඵල ලැබෙන්නේ. කාටවත් දැන් බුදුහිමියන්ටත් බැරි වුණානේ තව කෙනෙක්ව රහත් කරවන්න බෑ. මාර්ගය කියලා දීලා ඒ වෙනුවෙන් යොමු කරනවා. ඒ යොමු කිරීම තුළ තමන් තමයි ඒකේ ප්‍රතිඵල ලබා ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ ලෝකයේ බාධක, අභියෝග, ගැටලු ඕන තරම් අපි අවට පරිසරයේ තියෙනවා. හැබැයි ඒව තියෙද්දි අපි හාමුදුරුවෝ බොහොම අපූර්වට කිව්වා බුදුන් හාමුදුරුවෝ ඒ පිරිනිවන් මංචකේ වැඩ ඉඳිද්දි සුබද්‍ර මාර්ගඵල ලබා ගත්තා. හරිද? කොහොමද? අන්න ඒකයි අපි කළ යුතු වන්නේ. මේ ගැටලු අභියෝග ගැන කතා කරගෙන නැතුව ඒව හරහා අපේ අවධානය යොමු කරමින් අපේ ඉලක්කයට ගමන් කිරීම. නායක හඳුනේ දැන් මෙතුමත් සඳහන් කරපු තැන දැන් සමාජයේ තියෙනවා ගැටලු, තියෙනවා දැන් විවිධ අභියෝග තියෙනවා. අපි නිවැරදි අර දහමේ හරයට අපිට පිවිසෙන්න බාධා කරන යම් යම් දේවල් තියෙනවා. තෝරා ගැනීම, විශ්ලේෂණය කර ගැනීම, හොඳ නරක අපි පෙරා ගැනීම අපේ හිතෙන්. මෙන්න මේක අපි කොහොමද කරන්නේ? මේ තුල මේ හැකියාව අපි කොහොමද වර්ධනය කරගන්නේ? එතෙන්දී කොහොමද අපේ දහම හෝ අපේ අධ්‍යාපනය හෝ දහම් අධ්‍යාපනය හෝ මෙන්න මේ හැකියාව මූලික වශයෙන් අපි කොහොමද අපේ හැමදේම වර්ධනය කරගන්නේ? ඒක ගැන කොහොමද නායක හැමදේම අපිට පැහැදිලි කරන්නේ? ඇත්තටම චාමික මං හිතන්නේ ඔය හැකියාව අපිට නිකම්ම ඇති වෙනවා. අර චතුරාර්ය සත්‍ය ගැන අපි මූලික හරි අවබෝධයක් තුලින් ලෝකෙ දිහා බලන්න පෙළඹෙනවා නේද? දැන් අපි ගත්තාම අපි ඇත්තටම ඉපදීම දුකක්. ඇත්තටම මේ අපිට එන ප්‍රශ්න තුලදී අපිට හිතෙනවා නම් ඉපදිච්ච නිසාමයි අපි මේ දුක් ගැහැට විඳින්නේ. සසරේ කොච්චර නම් අපි ඉපදී මේ වගේ දුක් විඳලා ඇද්ද? අන්නේදී අපිට හිතන්න පුළුවන්. ලෙඩ වෙනකොට අපිට ඇයි මට මෙහෙම වුනේ කියලා හිතන්නේ නැතුව මේක තමයි ජීවිතේ. ඒකට බෙහෙත් ගන්න එක වෙනම දෙයක්. නමුත් හිත කඩාගෙන වැටෙන්නේ නැත. කය දුර්වල වුණත් මනස කඩාගෙන වැටෙන්නේ නැතුව ධර්මයේ තුලින් හිත හදාගන්න පුළුවන්. වයසට යනකොට මේක තමයි ජීවිතේ. ඉපදුනා නම් ඒකාන්තේ වයසට යනවා. ප්‍රියයන්ගෙන් වෙන්නේ අපිට හිතන්න 4-500ක් යාළුවෝ, නෑදෑයෝ, ඥාතීන් ඔක්කොම ඉන්නවා. හැබැයි එතන මලගෙවල් 4-500ක්. අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ කවදා හෝ මලගෙවල් 10ක්. කාට ඉස්සර වෙන්නේ වෙයිද දන්නේ නැහනේ. එතකොට මේ දේ අපි නිතර හිතනවනම් ප්‍රියයන්ගෙන් වෙන් වෙනවා. අප්‍රියන් එක්ක හතුරෝ, තරහකාරයෝ, ඊරිසියා, ඔබතුමාගේ ප්‍රශ්න, ගැටලු ජීවිතේ, ඒක තමයි බුදුහාඳුරු පෙන්වන්නේ. අප්පියේහි සම්පයෝග දුක්කෝ. ඉතින් කරන්න දෙයක් නැහැ. මේ ජීවිතේ ඉන්නවා නම් තරහකාරයෝ ඉන්නවා, හතුරෝ ඉන්නවා, ඊරිසියාකාරයෝ ඉන්නවා, ඔය වගේ. ඉතින් අපිට කැමති විදිහට කොහේද ලෝකේ තියෙන්නේ? ඊළඟට යම් පිච්ඡන්න ලැබති තම්පි දුක. යමක් කැමතිද අපි කැමති දේ වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ දර්ශනය තුළින් අපිට ලෝකෙ දිහා බලන්න පුළුවන් නම් අපිට එන හැම ප්‍රශ්නයකටම ධර්මයේ පැත්තට හැරෙන්න පුළුවන්. දැන් මම එකක් කියන දැන් මේ වෙසක් කාලේ එනකොට අපිට ওই පටාචාරා කතා වුණ තරම් අහන්න හම් වෙන්නේ. හැබැයි පටාචාරාව ගැන අපි බලන්න කෝණි ගැන හිතන්න. සංවේදී වෙලා අනේ පටාචාරාවට එහෙම වුණාද කියලා අපි එහෙමනේ නේ. හැබැයි ඕකේ අනිත් පැත්ත හිතන්න. පටාචාරාවගේ ස්වාමියාට සර්පයා දෂ්ට නොකරනම්, අර දරුවෝ දෙන්නට ওই විපත නොවුණා නම්,
ගමට එනකොට අම්මා තාත්තා මැරිලා සුහුණි දැවෙනවා. ඔය විපට්ටික එක පිට නොවුනනම් අදටත් පටාචාරා දරුවෝ හදහද කොහේ හරි සතර අපායේ ඉන්නවද නැද්ද? නේ? නිවන් දකින්න මඟ පෙන්වන්නේ අර විපට්ටිකම නෙමෙයිද? තිසා ගෞතමීගේ දරුවා මැරිලා අඬා අඬා ළමයා උස්සගෙන ළමයා සනීප කරගන්න දිව්වා. ඔය දරුවා එදා නොමැරුණා නම් අදටත් තිසා ගෞතමී දරුවෝ හදහද සංසාරේ යනවද නැද්ද? සසරේ ඉන්නවා. එතකොට ඒ ආපු විපට්ටිකම තමයි ධර්මාවබෝධයට මඟ පෙන්වන්නේ. අපිට කරදර එනකොට, ප්‍රශ්න එනකොට, ගැටලු එනකොට හැම මිනිසයාටම කරදරනේ ජීවිතේනේ. කොච්චර අපි ලෝකෙට හිනා වෙලා හිටියට හැම මිනිස්සෙකගේම ජීවිතේ අභ්‍යන්තරයට එබිලා බැලුවොත් ජීවිතේ ප්‍රශ්න ගැටලු. ඉතින් ඒක යාන වාහනයක ගියා කියලා, හොඳ ගොඩ නැගිල්ලක තිබ්බා කියලා, ව්‍යාපාර තිබ්බා කියලා, සල්ලි තිබ්බා කියලා මිනිස්සු සතුටෙන් ඉන්නව නෙමෙයි. මිනිසුන්ගේ ජීවිතේ ප්‍රශ්න. එතකොට මේ ප්‍රශ්න ධර්මයේ තුලින් දකින්න පුළුවන් නම්, කර්මයේ පැත්තෙන් අපිට හිතන්න පුළුවන්. දැන් හිතන්නේ යසෝදරා පිරිනිවන් පහනකොට මහ පොළොව කම්පා වෙනවා. දේවතාවරු අහසේ ඉඳන් මදාරා මල් එහිනවා පිරිනිවන් පහනකොට. ඒ මහ පොළොවම පලාගෙන ගිනිදල් පහළ වෙලා යසෝදරාවගේ තාත්තා අපායට වැටුණා. ඒ මහ පොළොවම පලාගෙන තමන්ගේම සහෝදරය අපායට ගියා. බුදුහාමුදුරන්ගේ ඥාතීන් අතර ගත්තොත් කීප දෙනෙක් නිවන් දකින්නකොට බුදුහාමුදුරන්ගේ පවුලෙම කීප දෙනෙක් අපායයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ නෑයෝ කියලා බේරෙන්න පුළුවන් වුණාද? බැරි වුණා. තමන් රැස් කරගත්ත කර්ම විපාක අරගෙන තමන් යන සංසාර ගමන. එතකොට මෙන්න මේ දේ අපිට හිතන්න පුළුවන් නම්, අපිට ලෝකයා නිසා මේක කරා කියලා අපිට ලෝකයෙන් පිටින් දාලා බේරෙන්න බෑ. කරන්න දෙයක් නෑ. අද සමාජයට අනුව ඉන්න ඕනේ. ඒ නිසා මේ හැමෝම කරන දේ අපිත් කරන්න ඕනේ. ලෝකේ යන රටාවත් එක්ක ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. එහෙම කරලා අපිට බේරෙන්න විදියක් නැහැ. ඔබ මං හිතන්නේ අහලා තියෙනවා නම් අර දේවදූත සූත්‍රය අපාය ගැන තියෙන බුද්ධ දේශනාවක් තියෙනවා. ඒකේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි අපායට ගියාට පස්සේ අපායි දොරටුව ළඟදී යම රජුරෝ පස් හැරයක් තමන් කරපු අකුසලයේ තමන්ට සිහි කරනවා කියන. එම්බා පුරුෂය නුඹ මේ අපායට ආවි නුඹේ අම්මා කරපු අකුසල් නිසා මෙහෙ ආව නෙමෙයි. අම්මගේ පිට තියලා බේරෙන්න බෑ. නුඹේ තාත්තා කරපු අකුසල් නිසා මෙහෙ ආව නෙමෙයි. නුඹේ නෑදෑයෙක්, ඥාතියෙක්, යාළුවෙක්, හිතවතෙක් කවුරුත් කරපු කර්ම ගෙවන්නව නෙමෙයි කියන. නුඹ විසින්ම කරපු මේ වගේ අකුසල් නිසා ආවේ කියලා පස්සරයක්. අපි මෙහෙදී නම් කියන්නේ එක පාරයි, දෙපාරයි, තුන් පාරයි නේ. හායෝඩ් නෑ කියලා නේ. අපායට ගියාට පස්සේ යම රජුරෝ පස්සරයක් මතක් කරන පළවෙනි දේවදූතයා දැක්කද, දෙවෙනි දේවදූතයා දැක්කද? එතකොට දේශනායේ බුදුහාඳුර පින්න මහන්නේ තමන්ම කරපු අකුසල් තමන්ගේ හෘද සාක්ෂියත් එක්ක තමන් අසරණ වෙන තැන අපාය. ඉතින් ඒ නිසා අපිට මේ කාගේවත් පිට තියලා, සමාජෙ පිට තියලා, ලෝක යන රටාවත් එක්ක මට කරගන්න බැරි වුණා, මේ ලෝකේ නිසා, ආර්ය නිසා, මෙයා නිසා කියලා නෙමෙයි. අපිට ධර්මයේ තුලින් අර ඔබතුමා කියා වගේ තමන්ට සාමාන්‍ය නුවණක් තියෙනවනේ අවුරුදු 10, 15, 20 වෙනකොට කෙනෙකුට ජීවිතේ හොඳ නරක තේරුම් ගන්න පුළුවන්. සමාජයට අනුවද අපි ජීවත් වෙන්න ඕනේ, අපි හොඳ මොකද්ද, නරක මොකද්ද, යහපතට මොකද්ද, කුසල් මොකද්ද, අකුසල් මොකද්ද, මේ දේ තේරුම් ගන්න පුළුවන් සාමාන්‍ය නුවණක් තියෙන කෙනා අකුසලෙන් වැළකීලා කුසල් පැත්තට යොමු වෙනවා. ඉතින් ඔන්න ඔය දෙයට තමන් පෙළඹෙන්න ඕන. ඊළඟ දේ තමයි හරියට ධර්මය අල්ලගත්ත කෙනා එයා හිතනවා ලෝකයාම මිත්‍යා දෘෂ්ටි පස්සේ ගියත් මම තනියෙන් හරි ධර්මයේ කරා යන්න. ලෝකයාම නොමග ගියත් මම හරි බුදුහාමුදුරන්ගේ පැත්තේ ඉන්නවා. අන්න ධර්මයේ තුල ඉන්න කෙනා. එතකොට ඒ වගේ තමන්ට තියෙන ඕන ලොකු ධර්මයේ තුල ආත්ම ශක්තිය. ඒ ආත්ම ශක්තිය ඇති වෙන්නේ අර ගැඹුරු ධර්මයේ දියුණු කරනකොට, චතුරාර්ය සත්‍ය ගැන විමසනකොට, ධර්මයේ තුලින් ලෝකේ දකිනකොට. ඊළඟට ධර්මයේ තුලින් තමන් දිහා බලන්න ඕනේ, මම ඇත්තටම ධර්මයේ තුල පිහිටපු කෙනෙක්ද? අඩුගානේ මං සීල් ගුණ දහම් ටික හරි රකින්නවද? මට තුනුරුවන් ගැන ඇත්ත සද්ධාාවක් තියෙනවද? තමන් ගැන පුනරාවර්ජනය කළ තමන්ගේ ජීවිතයට එබිලා බලනකොට මේ ධර්මයේ ඕපනයිකයිනේ. තමා තුලින් බලන්න තියෙන. අපි අනුන්ගේ පිටට දාලා බැලුවට මේක තමා තුලට පමුණවාගෙන තමන් තුලින් බලනකොට තමන් ඉන්න තැන බුදුහාඳුර පෙන්නන්නේ මහණෙනි මේක කණ්ණාඩියෙන් දකිනා වගේ තමන් ඉන්න තැන දකින්න පුළුවන්. දහම් කැඩපත ගැන දේශනාවක් තියෙනවා. මහණෙනි කණ්ණාඩියෙන් තමන් දිහා බලනවා වගේ කැඩපතෙන් ධර්මයේ තුලින් තමන් ඉන්න තැන තමන් මැනගන්න කියලා. එතකොට තමන්ට තේරෙනවා මම මේ ඉන්න ක්‍රමයට අඩුම ගානේ මට සුගතියකවත් යන්න පුළුවන් වෙයිද කියලා. මං හිතන්නේ හැමෝටම තමන් දිහා ආපස්සට හැරිලා බලනවා නම් ඔබ බෞද්ධයෙක් හැටියට බුදු කෙනෙක් පහළ වෙච්ච යුගයක මනුස්ස ලෝකයට ආවනේ. අද ලෝකේ කෝටි 700ක් විතර හිටියට කීයෙන් කී දෙනාට අද බණපදයක් අහන්න ලැබෙන්නේ? ඒ අතරින් අපි මේ මොන ප්‍රශ්න තිබුණත් මේ රටේ ප්‍රශ්න නැතුව නෙමෙයි හැමෝටම ප්‍රශ්න. හැබැයි අපි කොච්චර වාසනාවන්තද නේ? ඒකට හේතුව බුදුහාඳුර පෙන්නනවා
මේ පතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා. පතිරූප දේශයක කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ බණ පදයක් අහන්න පුළුවන් ගමක රටක පළාතක ජීවත් වෙන්න ලැබෙන්නේ පුබ්බේච කත පුඤ්ඤතා පෙර පිනේ. එතකොට අපිට මොකක් හෝ පෙර පිනක් තිබ්බා මේ වගේ ධර්මයේ කතා කරන පරිසරයක ජීවත් වෙන්න හරිනේ. එතකොට මෙන්න මේ පින මතු කරගෙන ලෝකයා යන දිහා කියයි අපිට ලෝකේ හදන්න පුළුවන්ද නේ? තර්ක විතර්ක කර කර හැමදාම ඉන්නයි ඉන්නවා. ඒ අය ඉතින් ඉඳී පරීක්ෂණ කර කර ඉන්නයි ඉන්නවා බුදු දහම ගැන. ඉතින් ඒ අය පරීක්ෂණ කර කරම එයයි ඊළඟට වාද වලට අඬ ගහනයි. ඒ වාද කර කර එයයි අවබෝධ කරගන්න උත්සාහ කරන කෙනා මේ ධර්මයේ තමා තුළින් අන්න එයා සසර බිය දකින්න කෙනා තමන් මේ ධර්මයේ අවබෝධ කරගෙන සසරෙන් මිදෙන්න වීරිය වඩන්න ඕනේ. නායක හැඳුනේ මේ මොහොතේ අපිට වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් නායක හැඳුනේ ඉස්සර සඳහන් කරනවානේ අර මරණ මංචකයේදී අපිට කියන්නේ අකුසල් මැඩගෙන කුසල් මතු කරගන්න පුළුවන් කියලා. ඒ වගේම කුසල් මැඩගෙන අකුසල් චිත්තයකුත් පහළ වෙන්න ඉඩ තියෙනවා කියලා. මේ මොහොතේ අපිට වෙනස් වෙන්න පුළුවන් දහමක්ද අපේ බුදුහාමුදුර අපිට උගන්වලා තියෙනවා? ඇත්තෙම කෙනෙකුට සිහිය තියෙනවා නම් නුවණ තියෙනවා නම් වීරිය තියෙනවා. ඒකට ධර්මයේ කියන්නේ ආතාපි සම්පජානෝ සතිම. කෙලෙස් තවන වීරිය, අකුසල් යටපත් කරලා කුසල් දියුණු කරගන්න අවශ්‍ය වීරිය. සම්පජාන කියන්නේ නුවණ. අපි මේ නුවණින් තමයි යමක් ගැන බලන්නේ මේක කුසල්ද අකුසල්ද හොඳද නරකද මේක පින්ද පව්ද මම මේක දී කරොත් මේක ධර්මයට එකඟද නැද්ද. ඒක විමසන්න පුළුවන් නුවණක් තියෙනවනේ. ඒකට කියන සම්පජාන. සතිමා කියන්නේ හොඳට සිහිය පවත්ව ගන්නවා, තමා තුළ සිහිය පිහිටව ගන්නවා. එතකොට මෙන්න මේ වීරිය සිහිය නුවණ තියෙන කෙනාට මරණ මංචකෙත් වෙනස් වෙන්න පුළුවන්. දේශනාවක් තියෙනවා මේක තියෙන මජ්ක්‍ධිම නිකායේ ධනංජානි සූත්‍රයේ. මරණාසන්න වෙනකම්ම ධර්මය ඇල්ලුවෙම නැහැ. අන්තිම මොහොතේ මැරෙන්න වැටෙනකොට ගිනිදල් පහළ වෙනවා. හැබැයි සේවකයෙකුට සාරිපුත්ත හාමුදුරුවන්ව පොඩ්ඩක් දාලා පිණ්ඩපාතේ වඩිනකොට වචනයක් දෙයක් කතා කරලා උන්වහන්සේට එක දවසක් දානිහන්දක් බෙදනවා. සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා ධනංජානි ඔබ දම් බෙදුවට ඔබේ ජීවිතේ ගොඩක් අඩුපාඩු තියෙනවා, ඔබ සිල් රකින්න. එතකොට මේ දේශනාවේ තියෙනවා ධනංජානි කියන මේ අද ඉන්න අය වගේම තමයි ස්වාමීන් ඉති ඔබ වහන්සේලා නම් කිය අපිටනේ ප්‍රශ්න තියෙන්නේ. අපි මේ ජීවත් වෙන්නේ අපිට අමුදරුවෝ ඉන්නවා, දැසි දස්සෝ කම්කරුවෝ ඉන්නවා. අපිට ඉතින් හොඳින් හරි නරකින් හරි අපිට ජීවත් වෙන්න අපි මොනව හරි කරනවා කියන පිළිගන්නේ ධර්මයේ. කොහොම ඉඳලා මැරෙන්න වැටෙනවා. වැටෙනකොට ගිනිදල් පහළ වෙලා ඊට පස්සේ සේවකයෙකුට කියනවා අනේ ඔබ ඉක්මනට සාරිපුත්තයන් වහන්සේ ඉන්න තැනක් හොයාගෙන යන්න කියලා. දුවගෙන ගිහලා සාරිපුත්ත හාමුදුරන්ට කියනවා. උන්වහන්සේ අනුකම්පා කරලා මරණාසන්න මොහොතේ මේ නිවසට වඩින වැඩම කරලා දැන් ඇඳ ළඟ ආසනයක් තියලා තියෙනවා. දැන් මැරෙන්න පණා දින උඩුබැලි අතර වැතිලා සාරිපුත්ත හාමුදුරහන කොහොමද කියලා. එතකොට කියනවා ස්වාමීනි මගේ ඔළුව වටේ කඹයක් වෙලලා කිටි කිටි ගාලා හිර කරනවා වගේ මට අදිමාත්‍ර වේදනාවක් දැනෙනවා කියලා. මස් කපන පිහිවලින් මගේ බඩවැල් කපනවා වගේ දැනෙනවා කියලා. හතර දෙනෙක් මාව උස්සන් ගිහිලා ගිනි අඟුරු වලකට දාලා පුච්චනවා වගේ කියලා. අපාය නිමිති වල ධර්මයේ කියන්නේ ගති නිමිති කියලා. ඊළඟ උපත ගැන මරණාසන්නයිට නිමිති පේනවා. මරණාසන්න කාලේ. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ ඉතින් දැනගන්නවා දැන් ජීවත් වෙච්ච රටාවත් එක්ක කොහෙටද කර්මය හැදුනේ කියලා. එතනදී සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා ධනංජානි දැන් ඔබ මෙහෙම හිතන්න. දැන් නිරේට කර්ම හැදිලා තියෙන. කියනවා ඔබ හිතන්න නිරේ කියන්නේ දුක් සහිතයි. ඊට වඩා දැන් ඔබ හිතන්න කියවා මට පෙරේතලෝ මේ තිරිසං අපාය හොඳයි කියලා. තිරිසං අපාය හිත පිහිටවන්න නිරේ ආදීනව සිහි කරන්න. මොකද එකපාරට සුගතියට ගන්න බෑ. එතකොට නිරේට වැඩිය ටිකක් හරි හොඳයිනේ. තිරිසං සත්තුන්ට කවුරුත් මේ ලෝදිය පොවනවා පුච්චනවා එහෙම එකක් නැහැනේ. ඒ නිසා තිරිසං ලෝකේ හිත පිහිටවාගෙන නිරේ ආදීනව සිහි කරන්න කියලා දෙනවා. නිරේ ආදීනව සිහි කරගෙන යනකොට නිරෙන් හිත මිදිලා තිරිසං අපායේ පිහිටන. එතන හිත පිහිටියට පස්සේ සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා ධනංජානි දැන් ඔබ තිරිසං ලෝකේ දුක් සහිතයි කියලා ආදීනව සිහි කරන්න. ඔබ හිතන්න කියනවා මට මීට වැඩිය හොඳයි අනේ පෙරේත ලෝකේ හරි ඉපදිලා බේරෙන්න තියනවා නම් කියලා එතන හිත පිහිටවන්න. ඊට වඩා චුට්ටක් උඩට ගන්න. එතනට හිත ගත්තට පස්සේ කියනවා දැන් ඔබ ප්‍රේත අපාය ආදීනව සිහි කරන්න. මනුස්ස ලෝකේ හිත පිහිටවන්න කියලා. හැබැයි මනුස්ස ලෝකේ හිත පිහිටවනකොට අන්න එතනදී තුනුරුවන් ගැන සද්ධාව ඇති කරලා එතනදී මරණ මංචකේ හරි සීල් සමාදන් දැන් අපිට ලෙඩෙක් බලන්න ගියහම මොන වැරදි තිබ්බත් පන්සිල් ටික දෙනවා. තිසරණේ පිහිටවලා අපි කියනවා දැන් ඔබතුමා සිල්වත්. පරණ වැරදි අමතක කරන් දැන් සිල්වත්. එතකොට සාරිපුත්ත හාමුදුරු අර දානේ හැන්දක් බෙදපු පින හරි මතු කරනකොට ධනංජානිගේ හිත මනුස්ස ලෝකෙ පිහිටනවා. එතකොට සාරිපුත්ත හාමුදුරු කියන ධනංජානි දැන් ඔබේ හිත මනුලෝ පිහිටලා තියෙන. හැබැයි මනුස්ස ලෝකෙ දුක් සහිතයි කියව. දැන් මැරෙන්න වැටෙනකම මනුස්ස ලෝකෙට ඇවිල්ලා යමක් කරගන්න බැරි වුණානේ. ඒ නිසා හිතන්න කීවා මීට වඩා හොඳයි චාතුම් මහරාජිකේ.
දෙව්ලොව උපදින්න කරුණු පහක් බලවත් වෙන්න ඕනේ. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඒවා මතු වෙන විදිහට සාරිපුත්ත හාමුදුරු බණ කියනවා. අර දේ දැන් වැඳගෙන අහගෙන ඉන්න මරණ මංචකේ අර දේශනාව තුළ හිත වැඩෙනකොට සුගතියේ හිත පිහිටනවා. සාරිපුත්ත හාමුදුරු කරුණෙන් කරුණ බලවත් කරමින් තෞතිසාවේ හිත පිහිටවනවා, යාමේ හිත පිහිටවනවා, තුසිත ඉහළට ඉහළට දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකෙට හිත පිහිටනකොට මරණ මංචකේ හිත එකඟ වෙනවා. අර වැඳගෙන බණ අහනකොට හිත එකඟ වෙලා සමාධියක් ඇති වෙච්ච ගමන් හිත පිහිටන බඹලව. සාරිපුත්ත හාමුදුරුවෝ හිතනවා මේ බ්‍රහ්ම මේ මහා බ්‍රහ්මය තමයි අදහගෙන ඉන්නේ බමුණෝ. ඒ අයගේ අරමුණ තමයි මේ නිවන් දකින්න එක නෙමේ, බ්‍රාහ්මණයන්ගේ මහා බ්‍රහ්ම දෙවියෝ ළඟ උපදින එක. ඒ නිසා සතර බ්‍රහ්ම විහරණ දැන් මේ අපායන් හිටපු කෙනානේ ඔය මදෑ කියලා සතර බ්‍රහ්ම විහරණ ගැන මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා මේ හතර ගැන කියලා දෙනවා. ඔබ මෛත්‍රිය වඩන්න, කරුණා, මුදිතා, උපේක්ඛා තුල හිත පිහිටවන්න කියලා සාරිපුත්ත හාමුදුරුවෝ බැහැලා යනවා. මෛත්‍රී අරමුණේම හිත පිහිටවාගෙන හේම පණ යනවා. බ්‍රහ්ම දෙවි කෙනෙක් වෙලා බඹලව පහළ වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරුවෝ වඩිනකොට බුදුහාමුදුරුවෝ කුටියෙන් එළියට ඇවිල්ලා ඈත තියා මහනවා, ඇයි සාරිපුත්ත ඔබ ධනංජානි වෙතනින් නවත්තලාවේ කියලා. බුදුහාමුදුරුවෝ ගන්ධ කුටියේ හිටියත් බුදු ඇසින් බලාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේට පමණක් තියෙන නුවණක් තියෙනවා. ඒ තමයි ඉන්ද්‍රිය පරව පරියත්තේ ඥානෙ. කෙනෙක්ගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවේ දකින්න පුළුවන් බුදුහාමුදුරන්ට විතරයි. බුදුරජාණන් වහන්සේ දකිනවා සාරිපුත්ත හාමුදුරුවෝ මගින් නැවැත්තුවා. එතනින් නවත්තන්නේ නැතුව අනිත්‍ය ගැන, පංච උපාදානස්කන්ධය ගැන, චතුරාර්ය සත්‍ය ගැන කියලා ධර්මාවබෝධයට යොමු කෙරෙව්වා නම් ධනංජානි මාර්ගඵල ලබන්නත් එතනදි පින තිබිලා තියෙනවා. එතකොට බලන්න අපිට පේනවා මේ අපායන්න හිටපු මරණ මංචකයේ කෙනාව බ්‍රහ්ම ලෝකෙට යනකම් යවුවා නම් බුදුහාමුදුරුවෝ හිටියනම් ධර්මාවබෝධය කරනවා එතන. එතකොට බලන්න අපිට පේනවා ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක, හැබැයි පංචානන්තරී අකුසලයක් කරපු කෙනෙකුට මෙලව ඒ අකුසලෙන් ඒක වැහෙනවා. එතනින් මෙහා ඕනෑම කෙනෙකුට ධර්මය අවබෝධ කරන්න පුළුවන්. අර සිහි කල්පනා විකෘති වෙලා නැත්නම්, හොඳ සිහිය, වීරිය, නුවණ තියෙනවා නම් ඕනෑම කෙනෙකුට හැරෙන්න පුළුවන්. අපිට දැන් කාලයක් නැහැ. සමහරු හිතන්නේ දැන් අහයිට උඩින් අඟලක් ගියත් එකයි, අඩියක් ගියත් එකයි, කරපු පව් දැන් දිගටම කරගෙන යනවා, දැන් ඉතින් ආයෙ හැදෙන්න කාලයක් නැහැ. එහෙම හිතනවනේ. එහෙම නෙමෙයි ධර්මයේ තියෙන්නේ. ඕනෑම මොහොතක, යම් මොහොතක දැන් අද මේ බණ ටික අහලා හිතුවනම් හරි මං අද ඉඳන් හැදෙනවා කියලා අන්න එතන ඉඳන් හැදෙන්න පුළුවන්. එහෙම දහමක් අපිට තියෙන්නේ, එහෙම ක්‍රමයක් අපිට තියෙන්නේ. ක්‍රමයේ තුල පියවරෙන් පියවර ගියොත් ගොඩක් දුර යන්න පුළුවන් කියන කාරණේ හරි ලස්සනට අපේ නායක හඳුර අපිට පැහැදිලි කරනවා. දැන් හෙට නෙමේ අනිද්දා වෙසක් පුර 15ක පොහො දිනේ මේ පියවරෙන් පියවර අපිට යන්න අඳුම ගන්න මේ පෝයේ දවස්වලත් අපි එන්න ඕන අදිෂ්ඨානය මොකක්ද? ඒක කොහොමද ඔබතුමා ටිකක් අපිට පැහැදිලි කරන්න? චාමික, අපේ හමුදුරෝ හරි අපූර්ව දෙයක් කිව්වේ. සිහිය, නුවණ, වීරිය. ඔන්න ඔය තුන ගැන හිතුවනම් මේ පෝයේ දවසේ. අද තියෙන ලොකුම ප්‍රශ්නේ අපේ හමුදුරේ මේ සිහිය අඩුකම්. සිහිය අඩුයි කියන්නේ මේ හේතුව තමයි. මේ අද තියෙන උපකරණ නිසා ඒ යම් කිසි දෙයක් ගැන සිහියෙන් සිටීම අඩු වෙලා තියෙනවා. විශේෂයෙන් මේ ජංගම දුරකථන පරිගණක වගේ දේවල් නිසා. සිහිය ඇති කරගන්න ක්‍රමයක් තියෙනවා. හරි සරලයි. පොත් කියවන්න පටන් ගන්න. පොතක් කියවනකොට, ඒ කියන්නේ මේ මේ මුද්‍රිත පොතක්, ඕනෑම පොතක්, ඒක නවකතාවක් වෙන්න පුළුවන්, වෙන විෂයක් වෙන්න පුළුවන්. හැබැයි අර 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 මේ බොහොම සිල්ලර දීපුව නෙවෙයි, යම්මසි රටක, ඒ කියන්නේ මේ මේ සාහිත්‍යමය රසයක් තියෙන වැදගත් පොතක් කියවනකොට වෙන්නේ, ඒ සිහියෙන් කියවනකොට තමයි අවබෝධය එන්නේ. මුලදී අමාරුයි. අද ඇත්තටම විනාඩි දෙක තුනකට වැඩිය සිහිය පිහිටව ගන්න බෑ, විශේෂයෙන් තරුණ ළමයින්ට. මොකද මේ උපකරණ නිසා. ඒ නිසා මේක කියවන්න, කියවනකොට ඔන්න ටික දවසක් යනකොට මේ සිහිය පිහිටවන්න පටන් ගන්නවා. ඒ සිහිය පිහිටවා ගත්තට පස්සේ නුවණ වර්ධනය කරගන්න තියෙන එකක් තමයි අපි ඒ කියවපොදී අපේ වචනයෙන් ප්‍රතිනිර්මාණය කිරීම. ඒ ප්‍රතිනිර්මාණය කිරීම තුළ නුවණ වර්ධනය වෙනවා. විශේෂයෙන් පොඩි ළමයින්ට, දෙමෝපිය මේ කතාව අහගෙන ඉන්නව නම්, පොඩි ළමයින්ට තනියම හිතලා දෙයක් කරන්න කාලයක් දෙන්න ඕන. ඒක මම කියන්නේ අද අපිට ලැබුණු අද දරුවන්ට නැති දේ තමයි තනියම හිතලා කරන කාලය. ඒ කියන්නේ අද එකේ පන්තියේ ඉඳලා ටියුෂන් පන්තියට අරන් ගිහිල්ලා ඇයි ළමයි ප්‍රෝග්‍රෑම් කරලා තියෙන රොබෝ කෙනෙක් වගේ උදේ නැගිට්ට වෙලින් දැන් නිදා ගන්නකම් දරුවට හිතන්න වෙලාවක් ඉඩ දෙන්නේ නැහැ.
අද වෙසක් කූඩුව හදලා ගේන්න එකවත් අම්මයි තාත්තයි තමයි ඒක හදලා ඉස්කෝලේට අරන් යන්නේ. දරුවට වැරදුනාට කමක් නැහැ, ඒක අවලස්සන උනාට කමක් නැහැ, ඒක යාට පුළුවන් විදිහට හදන්න. එතකොට අන්නේ සිතුවිලි වැඩ කරන. මොකද සිතුවිලි වල වැඩ කිරීම තුළ තමයි සිහිය පිහිටන්නේ, නුවණ වර්ධනය වෙන්නේ. ඒ දෙක තියෙනකොට තමයි වීරිය ඇති වෙන්නේ යම් කිසි දෙයක් ලබා ගැනීම සඳහා. ඉතින් ඔන්නද වැඩිහිටියන් ඉඳලා සියලුම වයස් වලට මේ තුන හරිම වැදගත්. ඒ කියන්නේ සිහිය ඇති කර ගැනීම, නුවණ කියන්නේ මේ විෂය දැනුම නෙවෙයි. ඒක වරදවා තේරුම් ගන්න හොඳ නැහැ. විෂයකට ලකුණු 100 ගැනීම නෙවෙයි නුවණ කියන්නේ. නුවණ කියලා කියන්නේ යමක් අවබෝධ කර ගැනීම. ඒ කියන්නේ සිහියෙන් අවබෝධ කරගෙන තමන්ට ඒකට හරි විසඳුම, හරි තීරණේ, හරි අදහස ලබා දීමට හැකියවීම. ඒතර ඒ සඳහා වීරිය වැඩිමද, මේ වීරිය වැඩිමත් අඩු වෙලා තියෙන වීරිය කියන්නේ යම් කිසි දෙයක් අවසන් වෙනතෙක් උත්සාහ කිරීම. ඒ වැඩේ ඉවර වෙනකන් ක්‍රියාත්මක කිරීම. ওই ටික සාමාන්‍ය එදිනෙදා වැඩ එක කරනකොට අර අපේ හැමදෙරෝ සඳහන් කරපු ඒ නිවන් මාර්ගය තුළ ඉදිරියට යන්නත් ওই ටික වර්ධනය වෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ දේවල් වර්ධනය කර ගැනීම සඳහා අපි කැපවී වැඩ කරන්නට ඕනි. විශේෂයෙන් දරුවන් ගොඩනැගීමේදී දෙමව්පියන් ඒ දරුවන් වෙනුවෙන් කාලයක් ගත කිරීම වැදගත් වෙනවා. මේක මම කියන්නේ අද මේක අඩු වෙලා තියෙන නිසා, මේ තරුණ දෙමව්පියන් කාර්යබහුලත්වය නිසා ඒක අත්‍යවශ්‍යයි. මොකද දරුවා ඔබ හැදුවා මිස දරුවාට ඕන නිසා හැදුනා නොවේ. මේක අපි තේරුම් ගන්න ඕනේ. දරුවෙක් අපි හැදුවා නම් ඒ දරුවා රටට ගැලපෙන මිනිස්සෙක් කිරීම අම්මගේ තාත්තගේ වගකීම. ඒක අපි අමතක කළ යුතු නැහැ. ඒතර දරුවාගේ සැලකුම් ලැබෙන්නේ ඊට පස්සේ. බුදුහාමුදුරුව පැහැදිලිව සිංහලට දේශනා කරනවා, මුලින්ම ඔබ කළ යුත්තේ පාපා නිවාරෙන්ති කල්යාණී නිවාසෙන්ති, පවෙන් වලකන්න, ඊට පස්සේ යහපත් දෙහි පිහිටවන්න, ඊට පස්සේ සික්කන් සික්කාපෙන්ති ශිල්ප ශාස්ත්‍ර කියලා දෙන්න. ඉතින් අපි දෙමව්පියන් හැටියට හැම කෙනෙක්ගේම පරම වගකීම මෙන්න මේ දේවල් ටික ක්‍රියාත්මක කිරීම. ඒතර ඒක කරනකොට කැමික අර පරිසරයේ කොයිතරම් නරක වුණත්, පරිසරයේ ප්‍රශ්න තිබුණත් දරුවා හිතනකොට දරුවාට අවබෝධ වෙනවා. දැන් මට දරුවන් මුණ ගැහෙන කෙනෙක් මේ පාසල් සිසු දරුවන් මුණ ගැහෙන්නේ බොහොම සීමිත අවස්ථාවල. මොකද මගේ වෘත්තියත් එක්ක මට ඈත කටයුතු ගන්න තියෙන අවස්ථාව හරි අඩුයි. නමුත් මුණ ගැහෙන අවස්ථාවලදී මම කරන්නේ මොකුත් නෙමෙයි, අලුත් දේවල් උගන්නන එක නෙමෙයි. පුංචි දෙයක් දීලා දරුවට හිතන්න අවස්ථාව දෙනවා. හිතලා ඒකට උත්තරයක් ලබා දෙන්නේ. ඒ අයගේ පැත්තෙන් ඒකට අවස්ථාව දෙනවා. ප්‍රශ්න අහන්න අවස්ථාව දෙනවා. මේ හරහා තමයි ඒ සිතුවිලි නිර්මාණය වෙන්නේ, ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒ ටික කරනකොට ඊළඟට මේ බුදුදහමේ සඳහන් වෙනවා, මේ බුදුහාමුදුරුවෝ ඒ ගිහි චරිත සඳහා ලබා දුන්න උපදෙස් තියෙනවා. ඕනතරම් මේ ධර්මය තුළ සඳහන් වෙනවා ඒ ගිහි චරිත. තරුණ වැඩිහිටි ව්‍යාපාරිකයින් විවිධ වෘත්තිකයන් මේ අයට දුන්නු උපදෙස්. මේවා මේ අකාලික ධර්මය තුළ අදටත් ඒ ආකාරයෙන්ම ප්‍රතිඵල ලැබෙන දේවල්. ඒ දේවල් අපි කරනකොට අපිට ප්‍රතිඵල ලැබෙනවා. මම මේක අත්දැකීමෙන් කියන්නේ. ඒ දේවල් අපි කරනකොට අපිට ඒ අත්දැකීම ඒ අනිත් පැත්තට ඒකේ ප්‍රතිඵල ටික ලැබෙනවා. ඉතින් ඒ නිසා මොකද බුදුහාමුදුරුවෝ පැහැදිලිව කියනවා, සිතුවිලි මත තමයි සියල්ල නිර්මාණය වෙන්නේ. එහෙනම් අපි මේ දේවල් කරන ගමන් අපේ සිතුවිලි නිසි පරිදි සකස් කර ගැනීමට කටයුතු කරන්න. මොකද අපේ සිතුවිලි වෙනස් කරන්න පුළුවන් වෙන්නේ, අපේ සිතුවිලි සකස් කරන්න පුළුවන් වෙන්නේ වෙන කාටවත් නෙවෙයි, අපටම විතරයි. තමන්ටම විතරයි තමන්ගේ සිතුවිලි සකස් කරගන්න පුළුවන්. ඒ නිසා ඒ වෙනුවෙන් වීරිය වඩන්න ඕනේ. එහෙම නැතුව නිකම් බෑ. ඒ සිතුවිලි සකස් කරගන්න තමන්ට වීරියක් තියෙන්න ඕන. හැබැයි යම් වීරියක් කරගෙන ඒ ටික කරලා ඒ ටික ක්‍රියාත්මක වෙනකොට ඒක පුරුද්දක් බවට පත් වුණාම ඔන්න නිරන්තරයෙන් ඒක සිද්ධ වෙන්න පටන් ගන්නවා. නායක හැමතුනේ මට මෙන්න මේ කාරණේ පොඩ්ඩක් පැහැදිලි කරගන්න හිතුණා. මම ඔබ වහන්සේ මූලිකව අඳුන්වලා දෙනකොට මේ හොරණ සීල සුවරණ ගිරන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක කියන ඒ හැඳින්වීමත් කරපු හින්දා නායක හැමතුනේ මතර මේ වෙසක් පොය දවසේ නැත්නම් මේ කාලය තුල එකපැත්තකින් ගිලන් උපස්ථාන කියන අපේ දහම තුල අපි හරියට අහලා තියෙනවා. දැන් මේ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය මේක හරි වෙනස් දෙයක්, අලුත් දෙයක්, මේ එකම දෙයක් මම හිතන්නේ මේ රටේ ලෝකේ තියෙනවා කියලා අපිට හිතෙන්නේ. ඔබවහන්සේ මතට ලොකු කාර්යයක්, ලොකු පිනක් සිදු කරනවා. මෙන්න මේක ගැනත් අපේ නැනපහන ප්‍රේක්ෂකයොත් කිසියම් ආකාරයකින් දැනුවත් කරොත් නායක හම්බුනේ මොකක්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා. මම හිතන්නේ මේ වෙසක් පොය ආසන්න දිනේ අපිට මම හිතන්නේ ලොකු
අදිෂ්ඨානයකට එන්න පුළුවන් ලොකු අපිට මොනහරි කරන්න දෙයක් තියෙනවා නම් ඒ තුළ අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. නැග හඳුනේ මොකක්ද මේ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය මොකක්ද මෙතනින් වෙන්නේ? ඇයි මෙහෙම එකක් පටන් ගන්න අපේ නායක හඳුනට හිතුණේ කියලා අපේ අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද නායක? ඇත්තටම මම ගොඩාක් ලංකාව පුරාම දේශන වලට වඩිනවා. ඉතින් නිතරම ධර්ම දේශනාවට ලංකාවේ නොවන පැත්තක් නැහැ. ඒ අනකොට බොහෝ දුරට සමහර ස්වාමීන් වහන්සේලා ලිඩ වෙලා අසරණ වෙලා අන්ත දුක් විඳින හැටි මම ඇස් දෙකෙන් දැකපු අවස්ථා තියෙනවා. සමහර හාමුදුරුවෝ මගෙන් වහහිල්ලපු අවස්ථා තියෙනවා. උඹට පවු නැහැ මට වහ ටිකක් දීපන් බලපන් මං විඳින දුක කියලා. ඉතින් එවැනි අවස්ථාවල් වල ඊට පස්සේ තමයි මං හිතුවේ මෙහෙම පොඩි තනක් පටන් ගන්න. ඇත්තට මෙච්චර දියුණුවයි කියලා මමවත් හිතුවේ නෑ. ඉතින් පොඩියට පටන් ගත්තේ. දැන් ඇත්තටම දැන් පැවිද්ද ලබන්නේ සියලු සම්බන්ධතා අතෑරලානේ. දැන් ඒ වගේ අවස්ථාවක ගිලන් වෙනවා, අසනීප වෙනවා, රෝගී වෙනවා කියන්නේ දැන් ගිහියෙකුට හැදෙන ලෙඩ රෝග සියල්ලම පැවිදි වුණා කියලා අපි ඉවරදාගත්තට තියෙන්නේ අර ශරීරෙම තමයි. සතර මහා ධාතුගෙන් හටගත්ත මේ කුණු ශරීරෙම තමයි කාටත් තියෙන්නේ. අර හැදෙන ලෙඩ ටික ඔක්කොම මේ ශරීරයට හැදෙනවා. එතකොට බොහෝ දුරට මේ පන්සල්වල වැඩ කරගෙන ඉන්න ස්වාමින් වහන්සේලාට නම් කවුරු හරි ඉන්නවා. දායක සභා තියෙනවා, සමිති සමාගම් තියෙනවා, එක්කෝ සමල්ලාට ගෝලුවේ නැතත් කවුරු හරි බලන්න හරි ඉන්නවා කියම ආරණ්‍ය ගතයි ගොඩක් මේ අපහසුතාවයට පත් වෙනවා. ගොඩක් මම දැකපු දේ තමයි ගොඩාක් මේ ආරණ්‍යවල පැවිදි වෙච්ච ගමන් ඔන්න මිල මුදල් පරිහරණයත් අතහරිනවා. ඊට පස්සේ ගෙවල් වලින් ආවත් අර ඉක්මනින් නිවන් දකින්න දැන් ආසාව කියනවා මේ එන්න එපා බැඳීම් ඇති වෙනවා. මට පාඩුවේ නිවන් දකින්න දෙන්න එන්න ඕනේ නැහැ කියනවා. එනවට කැමති නැහැ ගෙවල් වලින්. ඊට පස්සේ ඉතින් ඔය පන්සල් හදන්නේ, ගෝලියෝ හදන්නේ, ආරණ්‍ය හැදිල්ලකුත් නැහැ. බණ භාවනා කරන, සමහරු පින්ඩ පාති කරගෙන ගල්ලෙන් වල ඔහොම හුදකලා ජීවිත ගත කරනවා. මෙහෙම අවුරුදු 10ක් 12ක් යනකොට සමාජයෙන් වෙන් වෙච්ච තනි කෙනේ අර සම්බන්ධතා කාලයක් යනකොට මග හැරෙනවා. ඉතින් කොහේ හරි ගල්ලෙන් වල ඉන්නවා, භාවනා කරනවා, ඔය තැන් තැන් වල ඉන්නවා. හැබැයි ඔහොම ඉඳලා ලෙඩක් දුකක් හැදිලා ඔත්පල වුණොත් එක තැන් වුණොත් අතේ සල්ලි නැහැ. මුදලක් නැහැ, ගෝලයක් නැහැ, දායකයෙක් නැහැ, සමිතියක් නැහැ, ඉන්න තැනක් නැහැ, හරියට උදව් කරන්න කෙනෙක් නැහැ. ඒ වගේ ගොඩක් ආරණ්‍යගත ස්වාමීන් වහන්සේලා වයසට ගිහිල්ලා ලෙඩ දුක් හැදිලා අන්ත අසරණ වෙන අවස්ථා තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවල් වල උන්වහන්සේලා වෙනුවෙන් තමයි මම උතන පටන් ගත්තේ. හැබැයි මගේ ළඟ දැන් මේ වෙනකොට ස්වාමීන් වහන්සේලා 8 නමක් අපවත් වුණා පහුගිය තිකේ. දැනට ඉන්නවා ස්වාමීන් වහන්සේලා 37 නමක් ඉන්නවා මේ වෙනකොට. ඒ අතර ස්වාමීන් වහන්සේලා 29ක් විතර ඉන්න ඔත්පෙළ වෙලා එක තැන් වෙච්චයි. එක තැන මලමුට්ට වෙන සමහරු පණ නැහැ. ඉතින් පැම්පස් හන්දලා උදේ පාන්දරට ඔක්කොම පැම්පස් අයින් කළා, සුද්ධ කරලා. ඉතින් ඒ වගේ ස්වාමීන් වහන්සේලා. මොකද සමහර අය සමහර ලෙඩ රෝග කියන්නේ ඉතින් අර සමහර ඇත්තටම ගත්තට පස්සේ හරිම දුර්වලයි. ඉතින් ඒ වගේ නොයි කසනී පැහැදෙන ස්වාමීන් වහන්සේලා ඉඳන් අපි හිතමු වකුගඩු ප්‍රශ්නයක් ආවා කියලා. ඩයලිසිස් කරන්න කීයක් යනවද? සතියෙන් සතිය ඩයලිසිස් කරන්න ගියොත් රජයෙන් ඔය ස්පිරිතාලේ කරන්න කීප සැරයක් නොමිලේ. ඊට පස්සේ ඒ ලිස්ට් එකට දාන්න. ඊට පස්සේ ඉතින් එක්ක ප්‍රයිවට් කරන්න ඕන. ලිස්ට් එකේ දිනේ එනකොට වැඩි වෙලා ඉවරයි. එතකොට හිතන්න ඒ වගේ සමහර ඔපරේෂන් වලට අපි දකිනවා මිනිස්සු දරුවෝ වඩාගෙන පාරවල් වල සල්ලි එකතු කරනවා ලක්ෂ ගණන් ඕනේ කියලා. ස්වාමීන් වහන්සේලමකට ඒ වගේ සත්කමක් කරන්න මොනව හරි වුණොත් අන්ත අසරණයි ආරණ්‍යගත හාමුදුරු කෙනෙකුට. ඉතින් ඒ වෙනුවෙන් තමයි මම මෙතන පටන් ගත්තේ. ඉතින් ඇත්තටම දැන් අපි හිතුවට වඩා දැන් ස්පිරිතාලයක් වගේ. දැන් මගේ ළඟ ඒ ස්වාමීන් වහන්සේලා බලා ගන්නම සේවක පිරිස පඩි ගෙවන අය ඉන්නවා 35කට ආසන්න පිරිසක්. ඇම්බියුලන්ස් එකක් තියෙනවා, තව වාහන දෙකක් තියෙනවා. ස්වාමීන් වහන්සේලාගේ ඒ බෙහෙත් වලට චෙකප් වලට අපි නිතර එකයි යනවා. මේල්නස්ලා ඉන්නවා, උදේවරුවේ ඩොක්ටර් කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ වගේම රෑ නයිට් එකට දෙන්නේ කැහැරලා ඉන්නවා ස්වාමීන් වහන්සේලා වෙනුවෙන්. ඉතින් ඒ වගේ ස්වාමීන් වහන්සේලාට වෙනම ගිලන් ආහාර වට්ටෝරු අපි වෙනම හදනවා. දැන් පන්සලකෝක වෙන්නේ නැහැනේ. අපි ඒ ලෙඩ රෝග වලට අනුව ස්වාමීන් වහන්සේලාගේ රෝග පරීක්ෂා කරලා වෙනම ආහාර හදනවා. ඉතින් ඒවත් එක්ක ස්වාමීන් වහන්සේලාගේ ලෙඩ රෝග පැත්තෙන් අපි උන්වහන්සේලා බලා හදා ගන්නවා විතරක් නෙමෙයි, ආධ්‍යාත්මික පැත්ත දැන් අපි කතා කරපු පැත්ත උන්වහන්සේලාගේ අන්තිම කාලේ සුගතියක යන්න අවශ්‍ය පරිසරය මම මෙතන හදලා තියෙනවා. ඒකට හේතුව දැන් බොහෝ දුරට මන්සල් වල ඉඳලා සමහරවල් සලකන්නත් කෙනෙක් නැත්නම් සමහරවල් වයසට යනකොට ගොඩක් දුරට කේන්ති යනවා. අපි මෙච්චර කර අපිට කවුරුත් නැහැ කියලා සමහරවල්ට අර හිතට දුකක් ඇති වෙනවා. ඒවත් එක්ක සමහරු ඉතින් අර වඩපු ಗುಣධර්මයට වඩා වයසට ගිහිලා එකතැන් වෙලා කවුරුත් නැති වුණාම කේන්තියෙන් අපවත් වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඇත්තටම උදේ ඉඳන් බුද්ධ වන්දනාවක් කරන දවසටම බණ අසනවා. නිතර ධර්මය අහන්න අවස්ථාව හදලා තියෙනවා. අද බණ යන අවස්ථාව තියෙනවා නාලිකා. ඉතින් බණ අහන්න අවස්ථාව දෙනවා.
හවස බුද්ධ වන්දනාවක් තියෙනවා. ඊට පස්සේ ඉන්න සේවකයෝ පවා මම පුරුදු කරලා තියෙන්නේ. දැන් මම ගිය සතියේ ගිහලා අපි ස්වාමීන් වහන්සේලා ගිලන් හාමුදුරුවෝ ඔක්කොම එකතු කරලා බොහෝම කරුණාවෙන් ගොඩාක් ධර්ම කරුණු කියලා දුන්නා. උන්වහන්සේලාගෙන් ඉතින් මම අහනවා මෙහෙම ඉඳලා අපවත් වුණොත් කොහේ යයිද? දැන් මෙච්චරක් අපවත් වුණා. ඒ නිසා තමන් දිහා බලන්න. මරණ මංචකේ අඩුගානේ සද්ධාව හරි සීල් ගුණ දහම් ටික මේ ඉන්න කාලය තුල හැම වෙලෙම බුදු ගුණ හිතන්න, අනිත්‍ය සිහි කරන්න, මරණාසන්න මොහොතක කොහොමද සුගතියක හිත පිහිටවන්නේ, ධර්මී මෙනෙහි කරගන්නේ කොහොමද? සේවකයන්වත් මම පුරුදු කරලා තියෙන්නේ කවුරු හරි පණ යන්න එනවා නම් ලොකු දෙයක් කරන්න බැරි වෙයි. කනට කරලා බුදු ගුණ ටික හරි කියන්න. ඊළඟට මගේ සේවක පිරිස අපි පුරුදු කරලා තියෙන ඇත්තෙම ස්වාමීන් වහන්සේලාට උදේ මලමුත්‍රාස් කරත් ඒ ඔක්කොම කරත් සිවුර අඳලා රෝධ පුටුවෙන් උස්සලා තියලා දන ගහලා වදිනවා. බේත් ටික දීලා කෑම ටික කවලා දන ගහලා වඳින්න. ඒ එතකොට ඒ ස්වාමීන් වහන්සේලාට ලොකු ගෞරවයක් අනේ අපිට ගරු කරනවා. අපි අන්තිම කාලේ මලමුත්‍ර කරගෙන ඉන්නකොට කවුරුත් අපි පිළිකුල් කරන්නේ, අපිට ගරු කරනවා. ඒ ගෞරවය ඒ විදිහට අපි ඇති කරනවා. ඉතින් ඒ නිසා ඇත්තෙම ලොකු සතුටෙන් ඉන්නවා. උන්වහන්සේලා හොඳට ධර්මයේ පැත්ත දියුණු කරනවා. ඉතින් අන්තිම කාලේ ඉතින් කවුරුත් වයසට යනවා. ඉතින් ස්වාමීන් වහන්සේලාට අවසාන කාලේ ධර්මයක් දියුණු කරගෙන හොඳට ධර්මයේ මෙනෙහි කරගෙන අන්තිම කාලේ ගත කරන්න හොඳ මධ්‍යස්ථානයක් හැටියට එතන හදලා තියෙනවා. වෙසක් කාලේ බෞද්ධ විදියට අපේ වගකීම් යුතුකම් ගැන අපි කතා කරන්න පටන් ගත්තේ නරකමත් මම හිතන්නේ අපේ හිත යොමු වෙන්න ඕන තැන් ගොඩක් නෑ. ගහමුදින අපි පන්සලට යනවා, දාන්න දෙනවා, දැන් එතනින් ඉවරයි කියලා බොහෝ බෞද්ධ ගෙදරට එනවා. බොහෝ දුරට මේ පන්සල් වලට වැඩිපුර යන්නේ උපාසකම්මලන්නේ. දැන් අපි ගත්තාම සීල් ගන්න පිරිස අතර 100ක් හිටියොත් 98ක් ඉන්නේ කාන්තාව. සමහරවල් දෙන්නයි තුන්දෙනයි ඉන්නේ පිරිමියයි. සමහරවල් පන්සලේ හාමුදුරුවෝ අනේ මලමුට්ට කරගෙන අසරණ වෙලා ලෙඩ වෙලා එක්තැන් වෙලා අර උපාසකම්මලට ලොකු දෙයක් කරන්න බෑ, ගිහිල්ලා නාවන්න පුළුවන්ද කියලා සිගුරු ඉවත් කරලා මලමුට්ටාස් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ තත්ත්වයන් එක්ක සමහර පන්සල් වල නායක දැන් මගේ ළඟ ඉන්න නායක හන්දරපු හාමුදුරුවෝ සමහර නායක හාමුදුරුවෝ කීපනම් මගේ ළඟ අපවත් වුණා. එතකොට ඒ වගේ අපිට පේනවා සමහර වෙලාවට ඉතින් ඒ පන්සල් වල අනිත් ආගමික කටයුතු කරාට ලෙඩක් දුකක් වුණාට පස්සේ ඒ වෙනුවෙන් කෙනෙකුට ඇරිලා ඒ කටයුතු කරන්න බැරි අවස්ථාවක් තියෙනවා. මම අද සාකච්ඡාව තුළ අපි බොහෝ දේවල් සාකච්ඡා කරා. මේ වෙසක් සතිය තුළ වෙසක් පොය තුළ අපි හැසිරෙන්න ඕන කොහොමද, වෙසක් පොය අපි පිළිගන්න ඕන කොහොමද, ඒ තුළ අපේ වගකීම් සයුතුකම් වලද මම දැන් ආරම්භයේ සිට අවසානය දක්වා අපි තුළ කිසියම් සංවර්ධනයක් ඇති කරන, ඒ වගේම සමාජයේ දෙස නිවැරදිව බලන්න කිසියම් යොමුවක් ඇති කරන්නයි අපිට අවශ්‍ය වුණේ. නායක හඳුනේ අවසන් වශයෙන් අපේ මේ සාකච්ඡාවට හොඳ අවසානයක් අපි කොහොමද ලබා දෙන්නේ? දැන් හෙටින් පස්සේ ලැබෙන මේ වෙසක් පොහොය තුළ ඉන්නේහා මේ අපේ ගුණධර්ම තවදුරටත් ආරක්ෂා කරගෙන වැඩි දියුණු කරගන්න අවසන් වශයෙන් අපේ වැඩසටහන තුළ ඔබ වහන්සේ ලබා දෙන අනුශාසනා මොන වගේද නායක හඳුනේ? ඒ වගේම චාමික තව පුංචි කාරණයක් දැනුවත් කරන් තියෙනවා. ඒ තමයි හෙට දවසේ 28 වෙනිදා හෙට දවස පුරාම අපේ සීල සුවර්ණ පුණ්‍ය භූමියේ හොරණ දික්කේනපුර වැලිපත කියන ගමේ තමයි මේ පුණ්‍ය භූමිය පිහිටලා තියෙන්නේ. හෙට දවස පුරා අපි වෛද්‍ය සහායනයක් කරන නොමිලේ. ඉතින් ඇස් කණ්ණාඩි විශාල ප්‍රමාණයක් අපි ගෙනහල්ලා ඇස් පරීක්ෂා කරලා හොඳ වෛද්‍ය මණ්ඩලයක් යොදවලා ඊළඟට රෝග තත්ත්ව පරීක්ෂා කරන්න තව වෛද්‍ය මණ්ඩලයක් යොදවලා සමහරු ඉන්න ජීවිත කාලෙම බෙහෙතක් ගන්න ගිහිල්ලා අමාරු වැටෙනකම පරීක්ෂාවක් කරගන්නේ. ඒ නිසා හෙට දවස පුරා උදේ 9 ඉඳන් දවස පුරාම වෛද්‍ය සහායනයක් නොමිලේ සියලු බෙහෙත් ටික අපි දෙනවා, ඇස් කණ්ණාඩි ලබා දෙනවා. ඉතින් හෙට දවසේ මේ සීල සුවර්ණ පුණ්‍ය භූමියේ පැවැත්වෙන වෛද්‍ය සහායනයට ඔබ අසරණයි ඉන්නවා නම් යොමු කරන්න. ඊළඟට වෙසක් දවසේට පසුවදා අපේ සීල සුවර්ණ පුණ්‍ය භූමිය අපි හවස් වරුවේ හවස 5ට පැය දෙකක උතුම් ධර්ම දේශනාවක් කරන බුදුහාමුදුරන්ගේ බුද්ධ චරිතය අල්ලලා රාත්‍රී පහන් පූජාවක් කරනවා, පින්කමක් කරනවා 30 වෙනිදා හවස් වරුවේ. ඉතින් ඒ සඳහාත් අපි ආරාධනා කරනවා. ඒ වගේම චාමික අවසාන වශයෙන් නැන පහනින් ඔබට දෙන්න තියෙන එකම පණවිඩේ සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසන. මම හිතන්නේ අපි කතා කරපු සියල්ල කැටි වෙන්නේ එතරට. ඒ නිසා ඔබේ ඉලක්කය ඔබේ ජීවිතේ වෙන්න ඕනේ හැම වෙලාවෙම හිතන්න එකක් දෙකක් තුනක් නෙමෙයි බුදුහාඳුරෝ පෙන්වුවේ සබ්බ පාපස්ස අකරණ සියලු පාපී අකුසල් වලින් වළකිනවා. මම පන්සිල් පද පහෙන් එකක් රකින්නවා දෙකක් රකින්නවා කියලා නෙමෙයි, ඒ තමන්ගේ අඩුපාඩු පුංචි වරදේ පවා බිය දකින්න. ඔබ හැම වෙලෙම හිතන්න මගේ වචනේ මුල් කරගෙන කාටවත් හිංසාවක් නොවේවා, මගේ කායික ක්‍රියාවක් නිසා හෝ තව කෙනෙකුට හිංසාවක් නොවේවා, මගේ සිතුවිල්ලකින්වත් තව කෙනෙකුට හිංසාවක් නොවේවා, තමන්ගේ සිත කය වචනේ සංවර කරගන්න, පාපී අකුසල් වලින් වළකින්න, කුසලස් උපසම්පදා ඔබ හැම වෙලෙම පිනක් කරන්න කුසලයක් කරන්න අප්‍රමාදී වෙන්න, අප්‍රමාදීව පින් කරන්න, බුදුරජාන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනේ සිහි කරගන්න, ඊළඟට හිත දමණය කරන්න. මේ හැම දෙයකටම මුල් වෙන්නේ මනෝ පුබ්බංගම අද මනස.
මේ හැම දෙයක්ම ඔබට පාලනය කරගෙන ඔබට දමනය වෙන්න පුංචි භාවනාවකට හරි ජීවිතය යොමු වෙන්න මේ වෙසක් පුන් පොහෝ දවසේ ඉඳන් අඩුගානේ බුදුගුණ ටික හරි හිතන්න පටන් ගන්නනේ. ඒ නිසා සද්ධාව කියන්නේ මහා පුදුම දෙයක්. ඒ නිසා තමයි අපි කතා කරේ මරණ මංචකේ සද්ධාව බලවත් කරන්න පුළුවන් නම් කරපු දහසක් අකුසල් යටපත් කරගන්න පුළුවන්. ඒ නිසා සද්ධාව බලවත් කරගන්න ධර්මාවබෝධයට පත් වෙන පළවෙනිම තැන සෝවාන් වෙන්න පෙර සද්ධානුසාරී. එතනින් තමයි ධර්ම මාර්ගයට බැසගන්නේ. ඒ නිසා නිතර තුනුරු වංගුණ හිතන්න. ඊළඟ දේ තමයි මේ පුන් පොහෝ දවස දැන් අනිද්දා පොය. බොහෝ වෙලාවට එදාට රූපවාහිනියේ උදේ ඉඳන් වැඩසටහන් යනවා තමයි. හැබැයි පුරුදු වෙන්න ඔබේ ගමේ පන්සලට ගිහිල්ලා සීල් සමාදන් වෙන්නනේ. හැමදාම බණ අහන්න පුළුවන් නේ ටීවී එකේ. පන්සලට ගිහිල්ලා සීල් ගන්න. ඒක තමයි නයිස් ක්‍රමය කියන්නේ. අර ගෙදර දරුවන්ගෙන් මේ පරිසරයෙන් කෑකෝ ගහන පරිසරයෙන් මිදිලා පන්සලට ගිහිල්ලා එදාට උපෝසත සීලයක් රකින්න. බලන්න බෝමලුවකට ගිහිල්ලා බෝමලු අතු ගන්නකොට මල් ආසනිය සුද්ධ කරනකොට තියෙන සැනසීම. ගෙදර තියනවදනේ? ඊළඟට චෛත්‍ය වටේ ප්‍රදක්ෂිනා කළ වඳින්න පුළුවන් පැත්තකට වෙලා භාවනාවක් කරන්න පුළුවන් පොතක් කියවන්න පුළුවන්. උදේ ඉඳන් හවස් වෙනකන් ඔබ ගමේ පන්සලට ගිහිලා ඔබේ පන්සලේ සිල් සමාදන් වෙන්න. ඒක තමයි අපිට දෙන්න තියෙන එකම ඉල්ලීම ඔබට මේ වෙසක් පුන් පොහෝ දවසේ ආමිසේනුත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මල් ටික පූජා කරන එක පින්කම් කරන්න. හැබැයි හිතන්න ඒ සියල්ලට වඩා උතුම්ම දේ බුදුරජාණන් වහන්සේත් පිරිනිවන් පාන මොහොතේ අගය කරේ ප්‍රතිපක්තිය. ඒ නිසා ප්‍රතිපක්තියෙන් ඔබේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුදු තෙමගුල වෙනුවෙන් මේ වෙසක් පුන් පොහෝ දවසේ පුද කරමින් ධර්මයේ හැසිරෙන්න ඔබ හැම දිනාටම අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න වාසනාව ලැබේවා ලැබේවා කියලා අපි ඔබට හදවතින්ම ආශිර්වාද කරනවා. එමනායක හමුදුර එහෙමනම් මේ වටිනා දහම් කරුණේ වගේම මේ සමාජය කරන්න අපිට මනවින් අවබෝධ කර දුන්නා නායක හමුදුර වාසයට ගොඩක් පින් අපේ හමුදුරනේ නිදුක් නිරෝගීතාවයේ තිර ජීවනයේ දීර්ඝායස අපි බොහෝමත්ම පින් සිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නාලක මැතිතුමන ඔබතුමාටත් ගොඩක් පින් ගොඩක් ස්තුතියි. ටික්කාර බහුල කාලයක් වන වුණත් අපේ ආරාධනය පිළිගෙන මේ වැදගත් සාකච්ඡාව කොට ගන්න අද දැන පහට සමුගෙන ඔබතුමාටත් ගොඩක් පින් ගොඩක් ස්තුතියි. මේ සියලු සමාජ සත්කාරයන් ඔබතුමා සතු කරන යාකරමින් කරගෙන යන අවශ්‍ය ධෛර්ය ශක්තිය වාසනාව ප්‍රාර්ථනා කරනවා. එවන පින්වතුනි අද දවසට අපි සමු ගන්න ඕන නැනපහනෙන් කාට හරි අද නැනපහන බලන්න මග හැරුණා නම් ඒ හැමෝටම කියන්න ලබන බ්‍රහස්පතින්දා හරියට උදේ 10ට TN රූපවාහිනිය ඔස්සේ අද මේ නැනපහන නැවත විකාශනය වෙන බව. එහෙමනම් අද දවසට සමු ගන්න ඕන නැනපහන අද වැඩසටහන සාර්ථක කරගන්න උදව් කරපු උපකාර කරපු හැමෝම බොහොම පින් සිතින් අපි සිහිපත් කරනවා. එහෙමනම් අදට සමු ගන්නවා සමුගෙන යන මොහොතේ අපේ ප්‍රාර්ථනාව වෙනද වගේම හැමෝටම හැම මොහොතෙම තුනුරුවන් සරණ.